අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා පරිඤ්ඤය චත්තාරෝ ආහාරෝ කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකං වා සුකුමං වා හස්සෝ ဒුතියෝ මනෝ සංචේතන තතිය විඥානං චතුත්තං දීති අවසරයි ගරු කටේතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ මේ උගන්වාගෙන එන පාඩම් පන්තිය දසුත්තර සූත්‍රයේ මේ පාඩම් පන්තිය අපි ඉන්නේ අවබෝධ කරගත යුතු ආත්පසින් දතේතු ඒ ධර්ම හතර මොනවාද කියලා දැනගෙන ඒවා පිළිබඳව සාමාන්‍ය දැනීමටත් වඩා භාවනාමය වශයෙන් ඒක අපි අත්දක ගන්න කොච්චරක් එළඹිලා පෙළඹිලා වාසය කරනවද ඒ සඳහා මේ දැනුම මේ පොතේ දැනුම ඒ වගේම මේ චින්තාමය දැනුම කොහොමද සම්බන්ධ වෙන්නේ කියන මේ කතාව. ඒකත් ඒ දසුත්තර මූල සූත්‍රේ වගේම මේ සාරිපුත්‍ර සංසීතිපත් කරන එක දන්න තැන සිට ගුරුසු තැන සිට කියන්න පුළුවන් තැන සිට නොදන්න සූක්ෂම කියන්න බැරි තරම් ගැඹුරකට ක්‍රමයෙන් බස්සනවා. ඉතින් අපි මෙතෙක් කල් හැමදාම මතක් කරගත්ත විදිහට මේ හතර ආහාරවල මුලින්ම දත යුතු දැක ගන්න පුළුවන් පොඩි දරුවෙකුට පවා තීරණ දී තමයි මේ කබලිකාරෝ ආහාරෝ කියලා කියන්නේ අපි සාමාන්‍ය ආහාර කියලා දන්න මේ හපල කන කබලිකර කන ආහාර. ඉතින් මේ ආහාරය පැවැත්මට කොච්චර උදව්පකාර කරනවද ඒක පමණ වැඩි අඩුව ගත්තොත් ඒත් ලැඩ වෙනවා පමණට වැඩි වැඩි ගත්තොත් ඒත් ලැඩ වෙනවා. ඒ සමේ ආහාරය තමයි මූලික ලෙඩ ඇති කරන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ආහාර නැතුව කොහොමද ජීවත් වෙන්න බෑ. මොකද ලෙඩේ බඩේ ලෙඩේ එච්චරයි. ඉස්ලාම් බුදුජානක සඳහන් කරලා තියෙනවා මනසට ඇතිවෙච්ච ලෙඩේ තමයි මේ බඩගින්නයි පිපාසාවයි ඉස්ලාම් ඇතිචිකිටි එකට උත්තර හොයන්න ගියාට පස්සේ මට්ටම දැන නැතුණාට පස්සේ බඩ පදනම් කරගත්ත ආහාර ජීර්ණ පදනම් කරගත්ත විශාල රෝගතෝගයක් දැන් තියෙනවා. ඒකට හේතුව මේ කැබලිකර ගන්නා වූ ආහාරේ පමණ නොදැන වැළඳීම. ඒ නිසා කෙනෙක් ඒකට හික්මෙන්නේ නැත්නම් කෙනෙක්ට විශේෂයෙන්ම සැදී පැහැදී ගුරුතුමන්ගේ කටයුතු වලට අහුම්කන් දීලා උපදෙස් වලට වැඩ කෙරේ නැත්නම් අනිවාර්යයෙන්ම ආහාරේ ප්‍රමාණය නොදැනීම නිසා අපි අපහසුටපත් වෙනවා. ඒ වගේම තමයි අපිට ඇහැට කනට දිවට නාසයට කයට ආදි වශයෙන් මේ ලැබෙන ස්පර්ශ ඒකෙත් පෘථග්ජනයට කිසිම සීමාවක් නැහැ. එනිසා මේ ස්පර්ශේ නැතුව ජීවත් වෙන්න බෑ ආහාරයක් වගේ. නමුත් කිසිම කෙනෙකුට ඒකේ මෙච්චරක් ප්‍රයෝජනෙයි සලකලා තියෙන්නේ මෙතනින් එහාට සුඛෝපභෝගී. මෙතනින් එහාට ඒක අතිශෝක්තියක්. මෙතනින් එහාට ඒක පාරිභෝගිකත්වයක් කියන එක කිසිම කෙනෙකුට තේරෙන්නේ නෑ. ඒක දැන් මේ ආමිෂෙත් එහෙමයි, නිර්ආමිෂෙත් එහෙමයි. ඒ නිසා එතන වැටෙන්නේ නම් ආමිෂයේ සම්බන්ධවයි. ආමිෂය කියලා කියන්නේ මේ අපි දන්න රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වාසි උත්පත්තුල හඳුන්වන්නේ මේ රූප ද්‍රව්‍ය මෙන්නේ කිරියගේ රූප පහස ලැබීමට තියෙන ආශාවේ කවදාකවත් ඉවරයක් නැහැ. ඉතින් ඒ නිසා ඒකේ හරියට පමන නොදැනීම බරපතල වැරද්දක් මේ මානවය තුල තියෙන මනුෂ්‍යතා ලෝකේ ඉපදීමේ ක්‍රියාකලා වැරදීමේ ක්‍රියාකලා වැරදී. එච්චරයි. මනුෂ්‍ය ඉපදිච්ච දවසේ ඉඳලා අම්බෙච්ච කිසිම දෙයක් හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ. අත්‍යවශ්‍ය දේ තමයි. නමුත් අත්‍යවශ්‍ය දේ සීමාවක් තියෙනවා. මෙතනින් මෙහාට
ප්‍රයෝජනවත් එතනින් එහාට අතිශෝක්තිය කියලා. ඉතින් ඒ ආර්යයන් වහන්සේලා දැකලා නැති ආර්ය ධර්මයේ අහලා නැති ආර්ය ධර්මයේ විනයන වෙලා නැති සත්පුරුෂයන් දැකලා නැති සත්පුරුෂ ධර්මයේ අහලා නැති සත්පුරුෂ ධර්මයේ හික්පිච්ච නැති කරාට ස්පර්ශ තේරෙන්නේ නැහැ. කොච්චරක් කරන්න ඕනද කොච්චරක් වැඩිපුර යනවද කියලා. ඉතින් ඊට පස්සේ මට පැනපු ගමන් කල් නොයවා ඒකට ආනි විපාක දෙනවා. මේ විපාක දුන්නාට පස්සෙත් උත්තරේ හොයන්නේ නියම හේතුවේ නෙවෙයි. වෙන වෙන තැන්වල උත්තර හොයනවා. ඒක නිසා යාට මේ සියලු ප්‍රශ්න පැත්තක තියලා මේ ස්පර්ශ ආහාරය කියන්නේ මොකක්ද කියලා වෙනමම භාවනා කරලම දැනගන්න ඕනේ. එක එක්කෙනෙක් වෙන වෙනම භාවනා කරලා දැනගන්න ඕනේ. තව කෙනෙක්ගේ ස්පර්ශ ආහාරය දෙනීම තව කෙනෙකුට වැඩන්නේ නැහැ. ඒ සුත්තිඥාන වශයෙන් නම් මේකේ සමානකමක් තියෙනවා. බනහන කොට ටිකක් ටිකක් තේරෙනවා. ඒත් භාවනාවේදී ඒ ස්පර්ශන් හරියට පමණ දෙන පාවිච්චි කිරීමේ වෙනතා හික්මීම පුද්ගලයන් පුද්ගලයට වෙනස්. පුද්ගලික වුණත් භාවනා කරන්න කරන්න වෙනස්. ඊට පස්සේ අපි පහුගිය දවස් තුනම ගත්තේ මේ කැබලි කර ආහාර ගන්න ආහාර සහ ස්පර්ශ ආහාර ගැනීමේ සටනේ සනාතන සටනක් මේකේ තියෙන්නේ. ඒක කරනකොට අපිට පහළ වෙන චේතනා අපිට අවශ්‍ය කරන අභිමතාර්ථ අදිෂ්ඨාන චේතනා බැලුවොත් වල හැම කෙනාම තුන එක මගේ පුනික අයිතිවාසිකමක් මට අවශ්‍ය කරන ආහාර පිළිබඳ චේතනා පාල කිරීම මට අවශ්‍ය කරන ස්පර්ශ බැලිය යුතු රූප ධද්ද ගන්ධ රස වගේ දේවල් පිළිබඳව ඒ චේතනා කාටවත් කවුරුත් ඇඟිලි ගන්න එක මගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීමක් ඒ නිසා කවුරක්වත් කැමති නෑ තමන්ගේ මනෝ සංචේතන කවුරු හරි දැනගන්නවටවත් මේ වසංගිල්ල නිසා තමන්ට තන්නේ නෑ තමනුත් දන්නේ මම මේ වැඩ කරන්නේ මොන චේතනාවක් දිගේද යන්නේ කියලා. ඒ නිසා ගොඩාක් කල් මේ මනස ඇසුරු කරන්න වෙනවා. මේ ක්‍රියාකාරකම් දිහා කරන්න වෙනවා. මේ මම මෙහෙවිලා තියෙන්නේ, මම තල්ලු වෙලා තියෙන්නේ, මට මේ වේගය ලැබිලා තියෙන්නේ මොන චේතනාවෙන්ද කියන එක තමන්ටම දැනගන්න පුළුවන් වෙන ක්‍රමයක් තිබුණට එකක් දැනගන්න ඕනෙකමක් නැහැ. දෙක තව කෙනෙක් දැනගත්තොත් තමන්ගේ පෞෂත්වයට පෞද්ගලිකත්වයට හානි වෙන නිසා අනුන්ගෙන් අපික වසාලනවා. අන්තිමට ඒක තමන්ටම කණ්ඩ වෙනවා. තමන්ටත් තමන්ගෙන් වසාලනවා. ඉතින් ඒ නිසා මේ චේතනාවල් අපි මේ ඔක්කොම මැරෙනකන් ජීවත් වෙන චේතනාව පිටිපස්ස. ඒ චේතනාවම තමයි කාබාසිනියා කරන බව නැත්තම් තමන්ගේ පිළිකාවක් වෙන බව විස්තර කරලා දෙනකොට එතනදී මේ සාමාන්‍ය අපි දන්න කෙලෙස් ටිකක් අවතියයි ඊට පස්සේ අනුසේ වශයෙන් තියෙන කෙලෙස් අපිට නොපෙනී අපහරහ ක්‍රියාත්මක වෙන කෙලෙස් පිළිබඳ මාතෘකාව අනිවාර්යයෙන්ම ඉස්මතු වෙන්න වෙනවා ඒවට අපි වංචනික ධර්ම කියලා කියනවා ෂට ධර්ම මායවි ධර්ම කියලා ඒ නිසා අපි ක්‍රියාත්මක කරනකොට අපි අවිද්‍යාව හරහා අපේ තියෙන මේ තෘෂ්ණාව නැත්නම් කැදරකම හරහා කොච්චරක් මේ ෂටගති මායවි ගති චපල ගති අපෙන් ක්‍රියාත්මක වෙනවාද කියලා පේන එකම ආදාසිය තමයි ආර්යයන් වහන්සේ. ආර්යයන් වහන්සේලා ඉන්න ලෝකේ ඔය කවුරු මොන විදියෙන් කරත් ඒ උත්තරයන් වහන්සේලාට මේක පේනවා. මේ මිනිසයා මේ කේල් ගහ ගන්න දයන්ට දැන් පොල් ගහ ගන්න දයන්නේ කියලා. අමිත ඒ පුද්ගලයා දන්නේ නැතුව ආර්යයන් වහන්සේ කොච්චර දැනගත්තත් මේ පුද්ගලයා සෝ වෙන්නේ නැහැ. මේ පුද්ගලයාට මේක පෙන්නන්නට අමාරුයි. දකින්න ඕනේ නැති නිසා. ඒගොල්ලෝ මේ දකින පේනකොට වසංගන නිසා ඉතින් එයාට විශාල සද්ධාාවක් අවශ්‍ය වෙනවා. විශාල සීලයක් සීලිය අන්තිම කෙලවරට බහින්න වෙනවා. මේ මොන චේතනාවෙන්ද මම මේ වැඩ කරන්නේ කියලා දැනගන්න. ඒ වගේම පුදුමාකාර සතියක් ඒ අද අපි ප්‍රශ්න සාකච්ඡාවේ දැනගත්ත විදියට එසේ මෙසේ සතියක් තිබිලා බෑ. මේ මම මේ වැඩේට මෙහෙවිලා තල්ලුව එන්නේ වේගේ එන්නේ චේතනාවේ එන්නේ කොහෙන්ද කියලා දැනගන්න එක අල්ලගන්න ඒ මොකද ඒ වැඩේ සිද්ධ වෙලා ස්පර්ශයට එනකොට චේතනා වැඩ කළා ඉවරයි. බුදුජානක උපමාවකට දෙන්නේ ගිනි වලකට ගිනි අඟුරු වලකට දුර්වලෙක් බලවත් පුරුෂෝ දෙන්නේ ඇදගෙන යන වගේ මේ චේතනාව අපිට ඒකාන්තයෙන් තණ්හාවට ඒකාන්තයෙන් අවිද්‍යාවට ඇදගෙන යනවා. දේනිසා මේ ස්වභාවික චේතනාවල් හැම එකක්ම අවිද්‍යාවෙන් සහ තණ්හාවෙන් එරිලා පිංගිලා කලවම් වෙලා තියෙන්නේ. ඉතින් එයා හිතනවා මේ චේතනා හරියට ජයග්‍රහණයක් කියලා.
චේතනා වාරිගොත් ලොකු දිනුමක් දිනාගත්තා. සියලු දිනාගෙම මට සුභාසින්සන ලැබිලා කියලා. නමුත් ලැබෙන ඵලය මොකක්ද අන්තිමට? මේ අවිද්‍යා තණ්හා දෙක. ඒ නිසා ඒක අවිද්‍යා තණ්හා දෙකට යනකොට පමා වැඩි. මේ චේතනා මට්ටමේම අල්ලගන්න පුළුවන් නම් ඒක පුංචි දයග්‍රහණයක් නෙවෙයි. ඒකට හේතුව මොකද? අල්ලගත්ත දක්ෂයාගේ දේ කොපි කරලා අපිට මේක ඉගෙන ගන්න බෑ. එයාගේ ණයට ඊළඟන කරන්නත් බෑ. තමන්ම ඒක දැනගන්න ඕනේ. දැනගත්තේ නැත්නම් දැන හෝ නොදැන මේ පිටින් පේන කායික වාචසික ක්‍රියා නෙවෙයි යටින් තියෙන මේ මනසේ චේතනා ටික අනිවාර්යයෙන්ම යොමුලා තියෙන්නේ ඒ තණ්හා මාන දිට්ඨි වලට. එහෙම නැත්නම් මේ කෑදරකමට සහ අවිද්‍යාවට. ඉතින් ඒ නිසා ඒක කපාගෙන යනවා කියන එකට මේ චේතනාවලුත් නුහුරට හිටලා තියෙනවා. චේතනාවලුත් අරියාදුර හිටලා තියෙනවා. අපි මේ මතුකරන හදන විඥානයේ එකම කෘත්‍ය තමයි මේ ක්‍රියාවලිය මායාකාරී විදියට වහලා මැජික්කාරී විදියට මේක ලස්සන පැත්තට හරවලා දෙන එක. මායාකාරී කතරමං හන්දියක නැති දෙයක් ඇති විදියට මවා බාල මිනිස්සුන්ගේ සල්ලි කඩා ගන්න. ඒ වෙලේ තමයි විඥානය කරන්නේ මේ තරම් දුක් දෙන චේතනාව හොඳ දෙයක් වශයෙන් පෙන්නලා විඥායේ චේතනාව හරහා තමන්ට කරගන්න ඕනේ බලල්ලතින් කරගන්න ඕනේ වැඩ බලුල්ලව කොස්සට බෑවීම චේතනාහරක් කෙරෙනවා. චේතනාව කියලා කියන්නේ විඥානේ නැත්නම් හිතේ චෛතසිකයක් දරුවෙක්. ඒ දරුවා යොදවලා ඒ විඥානට අවශ්‍ය කෘත්‍ය සම්පාදනය කරගන්නවා. ඒක නිසා කවි වේලාවක හරි අපි හිත විඥානට අවශ්‍ය චේතනා නොදී නැත්නම් විඥානේ චේතනා කියන පොහොර නොදී නැත්නම් විඥානේ මේ චේතනා කියන ආහාර නොදී විඥානේ කොට කරන් හදනකොට අපේ ඇඟම සහලවන, අපේ ඇඟම හීන්දාඩි දානවා, අපේ ඇඟේ හිතාගන්න බැරි විදිහට කම්පන චංචල කූඹි දුවනවා, වැස්ස වහිනා වගේ තේනවා, බය හිතෙනවා, নানা ප්‍රකාර දේවල් වෙනවා. ඉතින් එතකොටම යෝගාවචරයා මේ බණ අහලා ලැහැත්විලා හිටියේ නැත්තම් මේ භාවනා විදිහට යamak කියලා දකින්නේ නැහැ. එයාට හිතෙනවා මේ මොකක් හරි භූත දෝෂයක් ඇවිල්ලා, එහෙම නැත්තම් මානසික රෝගයක් ඇවිල්ලා, නැත්තම් කායික රෝගයක් ඇවිල්ලයි කියලා. ඒ විඥානයාගේ මේ කරන මායාව, මේ කරන දේ ඇත්තරම බුද්ධෝත්පාද කාලයක් නොවි කවුරු උත්සාහ කරත් අල්ලන්න බෑ. බුද්ධෝත්පාද කාලයක් නොවි කවුරු උත්සාහ කරත් මේ භාවනා ක්‍රමය මේ විඥානයේ විසින් අපිව බය කරන හැටි, අපිව අසරණ කරන හැටි, අනාථ කරන හැටි, ඒකාකාරී කරන හැටි, නීරස කරන හැටි බලනකොට ඇත්තටම අසරණයි. ඒ නිසා සුඛෝ බුද්ධානං උප්පාදෝ කියලා කියනවා. නිවැරදි ලෝකෙක බුදු කෙනෙක් පහළ වෙලා කියනවා ඔය යන ගමනේදී දැන හෝ නොදැන අපි මේ ආහාර ලබලා දීලා විඥාණයට විඥාණය පෝෂණය කරනවා. නමුත් ඒ විඥාණය තමන්ගේ සුපසීතිය සඳහා නෙවෙයි. ඒක නිසා සාමාන්‍ය උපමා කතා, එහෙම නැත්නම් බුදු ජන්මාන්තෙ වෙච්ච කාලෙ වෙච්ච උපමා කතාවක් ගත්තොත් ඒ ඉන්න කාලේ බුදුජනසෙ ඉන්න කාලේ සිටුවරයෙක් ඉඳලා තිනවා. ඒ සිටුවරයා මසුරු සිටුවරයෙක්. ඒ පුද්ගලයා මේ රජුරංගේ සිට තනතුර ලැබුණ විශාල ධන සම්භාරයක් තියෙනවා. එයාට නිසි කල්ට එයාගේ අඹුවට බබෙක් හම්බුණා. කොල්ලෙක් ඉදමෙර හරිම සතුටුයි. තමන්ගේ බූදලිගෙන යන පුතෙක් ඉන්නවයි කියලා ඒකට මූල ධන කියලා නමක් දාලා ඒ දරුවට පුළුවන්තරම් කියලා දුන්නා. එකතු කිරීම සහ වැඩි කිරීම පමණක්, බෙදීම සහ අඩු කිරීම කියලා දුන්නේ නැහැ. තමලඟ තියෙන වස්තු වැඩි කරන හැටි කියලා දුන්නා. එකතු කරන හැටි කියලා දුන්නා. කාටවත් දීමක් හෝ අඩු කිරීමක් දන්නේ නැහැ. ඉතින් හැමදාම සෙනක මැද තියලා එයාගේ ගෙදෙට් වෙන වැදගත් නාය ළඟ, නෑය ළඟ ඉඳලා එයාට කියලා දෙනවලු බලපම් පුතේ, මේ මැස්සෙක් උදේ ඉඳලා හැන්ද වෙනකන් හම්බ කරනවා. ඔයි පුංචි සතා වුණාට ටික දවසක් කනට වද හත බැඳලා මේ එකතු වුණාට පස්සේ පුදුමාකාර වස්තුවක් නැති ඉන්නේ වැඩේම හම්බ කරනවානේ. ඔබ බලපන් මේ වේයෙක් තියා උගේ ඔළු ගෙඩිය තරම් පුංචි පස්කණ්ඩක් අරගෙන ඇවිල්ලා අන්තිමට ඇතේකට කඩන්න බැරි වෙන විදියට මේ උඹහක් බඳිනවානේ. ඒක නිසා මේ මැසේදී බලලා වේයෙක් දියාවල්ල පුළුවන් තරමේක හම්බ කරපන්. හම්බ කෙරුවොත් මේ හද අදහත බැඳපු වදයක් වගේ
ලොකු උඹහක් වගේ උඹට යමක් ඉතුරු වෙනවා. හැබැයි මේක වියදම් කරන්න එපා. අඩු ගානේ අඳුන් තෙල් ඇහි ගන්න හදන එක වුණත් බලන්නේ කිනම් කුරුළු පිහට්ටෙන් අරන ගෑවත් ටික දවසක් යනකොට ඉවර වෙනවා. දැන් පාවිච්චි කරන්න එපා. එකතු කරපන්, වැඩි කරපන්. බෙදීමයි අඩු කිරීමයි නැතුව මේ ගණන් ශාස්ත්‍රය ඉගෙනුවේ භාගයයි. ගණන් ශාස්ත්‍රය පැත්තෙන් බැලුවොත්. ඉතින් මේ දරුවත් මේ බොහොම දෙමාපියන්ට කීකරුව ඉස්කෝලේ යන්න ඕන කම නැහැ නේ. තාත්තා කියන පාඩමේ කිනුව හැදුනා. හදිස්සියෙන් වගේ මේ සිටුවරයා මැරිලා ගියා. ඒගේ ඉස්සරහේ නිතර පුත්‍රයන්වන්ස පිණ්ඩපාති වන්න කද්දාකත් බත්සරලුවක්වත් පුදු කන්නලා නැහැ. බත්තක් දැක්කත් දීලා නැහැ. ඒ කියන්නේ දෙන්න එපා එකතු කරපන් කියලා. ඉතින් අර කුහක කම නිසා ඒ සට මේ මසුරු ගතිය නිසා මෙයා ගිහිල්ලා බාහිර නුවර නැත්තම් නුවරෙන් පිට තාපෙන් පිට චණ්ඩාල ගමක නැත්තම් අපේ පැති කියන්නේ රොඩි ගමක් කියලා හිතන්. එහෙම අනුන්ට බැලමේ වරකම් කරලා ඉන රොඩි පවුලක රොඩි ගමක අම්මා කෙනෙක් බඩේ කුස පිළිඳ ගත්තා. එදේ කොහොමඩක්වත් මේ මිනිස්සු කාට හරි බැලමේකම් කරලා අතපාලා තමයි ජීවත් වෙන්නේ. මෙතන පවුල් 500ක් හිටියලු. මේ දරුවා කුස පිළිඳ ගත්ත දවසින්ම මුළු රොඩි තනුවරේටම රසාව නැතුව ගියලු. හිඟමන ලැබෙන්නේ නැති. මේ මිනිස්සු බැලුවා මේ මෙච්චර රටේ දුර්භික්ෂක් නෑ. නමුත් අපි අනකොට අපිට හිඟමනක්වත් හම්බ වෙන්නේ නෑ. ඊට පස්සේ මේ නායකට චෝදනා කරාලු. මොකක් හරි මේකේ අභග්යක් තියෙනවා නැත්තම් ඉස්සර අපිට හිඟමන් තිබුණා දැන් හිඟමන් නෑ කියලා. ඊට පස්සේ නායකයාට නැස්සත්‍රේ දන්නෙත් නෑ මොකුත් නෑ. ඊට පස්සේ කවුළු එනං අපි 250 250 වෙන් වෙලා බලමු. වෙන් වෙච්ච ගමන් මේ බඩදරුවම ඉන්න පැත්තට හිඟමන්නේ වෙන් වෙලා කටයුතු කරන කට්ටිය හිඟමන් ලැබෙන්න පටන් ගත්තා. එතකොට දැනගත්තලු මේ පැත්තට තමයි අවාසනාව තියෙන්නේ. ඊට පස්සේ 250 ආය දෙකට බෙදුනා. බෙදල යනකොට අම්ම කොටු වුණා. ඇස් සියලු දෙනා මූණට ගෙල ගන්න පටන් ගත්තා. මේ උඹේ කාලකන්ණි කම නිසා තමයි අපේ සනුවරේටම හිඟමනක්වත් නැති උනේ කියලා. ඉතින් ඇත්තටම අම්මගේ බඩදරු මෝරන වෙලාවේ, දරු බඩ මෝරන වෙලාවේ අනු තෙනහත අනුකම්පාවන්ලාගේ සියලුම ඒ සනුවරෙම කොන් වුණා. ඉතින් මොන කරන්නේ දැන් ඉතින්? කොහොමද හිඟාකක ජීවත් වෙන්නේ? මේ අම්මගේ කාලකන්ණිකමට යන තැනක හිඟමනක් හම්බ වෙනවා. ගිය ගමන් බඩිනු. එළවලු. ඉතින් කොහොමද කියලා වදල බලනකොට අනේ ඇත් දෙක තියෙන්න ඕන දැන ඇත් දෙක දරුවගේ නැහැ. කන් දෙක තියෙන්න ඕන කන් දෙකක් නැහැ. නහයක් නැහැ. මහ විරූප දරුවේ. ඉතින් උනහපුලුවාට උගේ දරුවා වුණත් ලොකුයි කියනනේ හදා වැඩගත්තු කොල්ලේ. මේක ඇවිදින කොටත් කරගහන. ඉතින් අම්මා කරන දේ පුළුවන් තාලෙට මුව හදලා යන්තම් කරගහගෙන ඇවිදින්න පුළුවන් වෙනවට කිව්වලු. උදේඹ නිසා විඳපු දුක් මෙච්චරයි කියලා නෑ. අපි දින එකට හිටියා කියලා ඉති වැඩකුත් නෑ. උඹත් හිඟා කපන් මාත් හිඟා කන්නේ මේ පොල් කට්ටක් අරගෙන ගිහලා අනේ හාමිනේ අනේ අපුවාම කියලා කීයකට වයන කපන්. වෙන්නේ ඉති කරන්න දෙයක් නෑ මට දෙන්න දෙයක් නෑ කියලා. අර දරුවෙදි මේ දරුවා හිඟමන් හැයන්ට දන්නේ නෑ. මිත්තාම විරූපයි. දකින්නකොට මිනිස්සු මුස්පෙන්තු කියලා ගහලා එළවන. දවසක් මේ මනුස්සයා රේ ගියාත්ම හිටපු සිටුමැතුරේ ඉන්න පාරේ හිඟමනේ ගිහලා තියෙනවා. එයා දන්නේ නෑ මේ අතුරු නුවරට ගිහිල්ලා දැන් ගියාත්ම හිටපු ආනන්ද සිටුවරේ කියලා නම් ප්‍රසිද්ධ වෙච්ච ආනන්ද සිටුමාලිගාව තියෙන පාරේ පිටු මේ හිඟමනේ යනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එහා පැත්තෙන් ආනන්ද හමුසොත් එක්ක බුදුහාමතේ හිඟමනේ යනවා. පිටු සිඟා පඩිනවා. දැන් හිඟන්නු දෙන්නේ දෙපැත්තෙන් එනවා. බුදුහාමර මේ පැත්තේ පිටිසුඟා යනවා. අර දරුවා ඒ පැත්තේ පිටිසුඟා යනකොට ඒ දරුවා ඉස්සර වෙලා ආනන්ද සිටුමාලිගාවේ කාවල් කාමරේ ගාවට ආවා. අනේ මහත්තයෝ කන්න මොනවාද කියලා. ඒකට කාවල් කාර්යය දැක්කා. දැන් ඉන්නේ සිටුවරයා යාගේ පුතා එයා මූලධන සිටුවරේ යා කාවල් කාමර පරීක්ෂා කරන වෙලාවේ සිටුමාලිගේ ඉඳලා එයා කාවල් කාමරයට එනවා. මේ පැත්තේ හිඟට දරුවෙක් ඉතාම කැත ඉතාම අවාසනාවන්ත විදියට කාවල් කාමරයට එනකොට දැන් මේ කාවල් කාර්යය දැනගත්ත මුරකාරය දැනගත්ත මේක දැක්කොත් සිටුවරමට ගහනවා කියලා දෙකක් දීපුවාම ළමයා වැදගෙන යනවා කානුවකට. ඉතින් හිඟාගෙන යන්නේ මේ උදේ පාන්දර කවදාකවත් නැතුව සර්වචන්නාංශේ ඉතිපසෙන් එන ආනන්ද හැමතුරුදී හැරලා බැලුවා. ඒක පුත්‍රයන්ස කලාතුකින් කරන දෙයක්. ආනන්ද හැමතුරු විජාට ගිහිල්ලා අහලා තිනවා අවසරයි ස්වාමීන් වහන්සේ මොනවද කෙරෙන්න ඕනේ කියලා. එතකොට පින්වලවරු කානුවට බලවත් පහරක් වැදිලා වැටිච්ච දරුවා දිහා ආනන්ද හැමතුරු අය දරුවා ගොඩ ගන්න වගේ එතින්ට යනකොට පින්න පාද බෙදන්න ඉන්න මිනිස්සු ඇවිල්ලා දරුවා ගොඩ ගත්තා.
දැන් බුදුරජාණන්සේ පින්ඩපාත යනකොට මෙහෙම විලෝපනයක් කරපු නිසා එතනිට මිත්‍යා දෘෂ්ටිකෝ ධම්මා දෘෂ්ටිකෝ කොහොම මෙතෙන්ට ලං වෙලා තිනවා. දැන් මේ කාවල් කාමරේට මුරගෙට එහෙන් මූලධන සිටුවරේ එනවා. මූල කාර්යය මෙයාට ගහලා වැටිලා මෙයා ගොඩ ගත්තා. ආනන්ද හැමදෙත් එතන බුදුරජාණන්සේත් එතන සිනග රැස්ුණා. අසනාරවසේ බුදුරජාණන්සේ කියලා තිනවා මේ මූලධන සිටුවරට එන්න කියන්න කියලා. මූලධන සිටුවර කවදාකවත් බුදුහාමුදුරු දැකලත් නැහැ. පින්නපාතේ බෙදලත් නැහැ. එයාට තේරෙන්නේ නැහැ මේ මම මේ සභාවකට කැඳවන්න මේ ලෝක කවුද කියලා. ආඩපසේවලු මේ ළමයා අඳුරනවාද කියලා ඇහුවා. ඉතින් මේ මූලධන සිටුවර කිසිම සම්බන්ධයක් නැතිකට නිමන්න මොකද්ද මේ මම දන්නෙත් නැහැ මේ මගේ වැඩ එයාගේ මුරගාරේ තමයි ගහලා තියෙන්නේ. ආයිබව දන්නේ නැහැ. මොකද මම අඳුරන්නෙත් නැවන් දන්නෙත් නැහැ. ඒ බුදුන්සේලු මං අඳුන්න දුන්නොත් පිළිගන්න කැමතිද කියලා. ඒකවල මේ අදාළ නැහැ මේ සෙනගක් ඉස්සරහට මම මේ මගේ ගේ ඉස්සරහ ඉන්න මනස ගෙන්නලා මගේ හරස් ප්‍රශ්න අහන්න මට කිසිම අදාළකමක් නැහැ කියලා. ඊළඟට බුදුන්සේලු මේ ඔබේ මරිචි තාත්තා. යාත් මරිචි තාත්තා පිළිගන්න කැමතිද කියලා. ඉතින් මේ මූලධන සිරුරට එන්න ඔළුව අවුල් වෙනවා. මේ කොහෙද යන බුදුහාමුදුර කෙනෙක් ඇවිල්ලා මේ සෙනගක් ඉස්සරහ තියාගෙන මේ පෙන්ලා දෙන්න හදනවා මේ තමන්ගේ වැඩකාරයකින් කුටි කාලා මේ කාණුවේ වැටලා ඉන්නේ තාත්තා කියලා. මොනදන්න සිටිර පිළිගන්න කැමති නැහැ. ඒතර බුදුරජාණන්සේ මතක් කරලා කියනවා මම ඔබට පිළිගන්නලා දුන්නොත් ඒත්තුගන්නලා දුන්නොත් මේ තාත්තයි කියති. මොනදන්න සිටේ දුටුමැතිම ප්‍රතික්ෂේප කරා මට අදාළ නැහැ මේකට කියලා. බුදුරජාණන්සේ අදිෂ්ඨානයක් කරා මේ දරුවට ජාති ස්මෘති ඥානෙ පහළ වෙනවා. පහළ වෙච්ච ගමන් මේ දරුවට තෙදක් ඇවිල්ලා පුතා කියලා කතා කරනවා මේ මූලධන සිටුවර. ඒක නිසා පුතේ මම මැරෙන වෙලාවේ මමට උඹට 84000ක් ධර්ම ධනය වලලපු තැන කියලා මැරෙන්න බැරි වුණා. ඒක නිසා මේ මට මිනිස්සු දීපන් මම පෙන්නන් නිදන් හතර වල්ලා තියෙන තැන කිව්වට පස්සේ මූලධන සිටුවරට දෙලෝ රත් වුණා. මොකද එයාට සිටු තනතුර දුන්නට එයා දස්තු අංගප දැන දැනගෙන නැහැ. තාත්තා කියලා නෙමෙයි මැරුණේ. ඊට පස්සේ කාවල් කාර්යය දුන්නාට පස්සේ මේ කාවල් කාමරේ යටම හතර ජීවමඳුරු ඒ කියන්නේ හතර පැත්තේ කියන කාවල් හතර තුල යට බම්බයක් විතර යට විශාල ධන හතරක් නිදන් තිබිලා ගොඩගත්තා. එමේ අමුතුම චිත්‍රයක් දැයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආය සභාව කැඳවලා කියනවා දැන් ඔබ පිළිගන්නවද බල සිටු තනතුර හම්බුණාට ඔබ සිටු තන සිටුවරට අවශ්‍ය කරන ධනෙ දැනගෙන නෙවෙයි හම්බුනේ પરම්පරාවට තාත්තත් මැරුණේ කියලා දීලා නෙවෙයි දැන් ඒ ධනෙ පින්නපු නිසා දැන් පිළිගන්නවද මේ උඹේම තාත්තයි කියලා එනේ පිළි නොගින බෑ ඔබද මේ දරුවා තමයි පෙන්න්නේ නමුත් මේ දරුවා දැන් හිඟා ඇවිල්ලා තමන්ගේම කාවල් කාර්ගෙන් ගුටි කාලා කාණුවෙන් ගොඩගත්ත දරුවා එතකොට මේ මූලධන සිටුවරයා ඇ තේරුම් ගන්න අපි මේ හම්බ කරාට අන්තිම මොහොතේ ඔන්න ඔය වගේ තැනකට තමයිපත් වෙන්නේ කියලා බුදුචාන් වහන්සේ ඉදිරිපිට වැටිලා ස්වාමීන් වහන්සේ මම බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සංඝ සරණ ගිය උපාසකෙක්ට ධර්ම සීයක් වා කියලා අර සෙනඟී ඉස්සරහා පිළිගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ සිටුවරට පුතාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තායි අත්නෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධන මේ අන්ධ බාල ජනතාව මට දරුවෝ ඉන්නවයි මට වස්තුව ඉන්නවයි කියලා පුදුමාකාර දුක් වළඳනවා මන භාවනා කරන පන්සලකට යන්න වෙලාවක්වත් නැහැ පුතා මත්ති මට දරුවෝ ඇත්තේය ධනම් මත්ති මට දස්තු රම්භ කරන්න තියෙනවා කියලා මහන්සි වෙනවා නමුත් Tamanට Tamanවත් නැති එකේ මොන දරුවෝද මොන වස්තුවද කියලා බුදුජානනාචාර්යගේ චිත්‍රපටියක් හංගපාලා අවශ්‍ය තේමාව එතෙන්ද අවු ප්‍රේක්ෂකයන්ට පෙන්නනවා වගේ කතා කරනකොට මූලධන සිටුවරට ඇතිවෙච්ච ඥානයත් පින්නපාති බෙදන්ට ආපු මිනිසුන්ට ඇතිවෙච්ච ඥානයත් නිසා බොහෝ දිනෙකට මේ ජවනිකාව හරහා අර්ථේ ධර්මයේ තීරුම් අරගෙන වැඩි පිටිතකට සෝවාන් මාර්ග ඥානය ලබා ගැනීමට හේතු වුණා කියන එක ධම්මපද කතාවේ තියෙනවා. ඒත් මතක තියානින්න මෙරිච් ආනන්ද සිටුවරයට මන්දබුද්ධික විපතල දෙන ගියාත්මෙත් බුදුන් දැක්කා. මේ ආත්මෙත් බුදුන් දැක්කා.
බණක් ඇහුනෙත් නැහැ තේරුනෙත් නැහැ මාසුරුකම නිසා. ඒකින් ඒ කතාව කියලා යතුවචාන් වහන්සලා පෙන්නනවා අපි මේ විඥාණයට පොහොර දීලා මේක මමය මේක මගේය මේක මගේ ආත්මය නැත්නම් අපි කියව අපේ හිතට අපි හිතුවමනා අපේ කරන්න හදාන්නේ මම හිතට ඕන දේ නිකරලා පෙන්වන්න හදාන්නේ අන්තිමට මරණ මොහොත වෙනකොට හිතවත් Tamanට නෑ Tamanගේ මේ තියෙන වස්තුව Tamanගේ දරුවට පෙන්ලා දෙන්න තරම්වත් සීබුද්ධියක් එන්නේ නෑ. ඉතින් මෙහෙම හම්බ කරන දේ වලින් මේ ජීවිතේත් අපිට ක්ෂණ සම්පත්තිය නැති වෙනවා. මත්තට හැබෙන ජීවත් වලත් අපි කරකොල තැරිය වගේ කොහේයිද කියන්න බෑ. ඒක නිසා මේ හිත කියන දේ නිකක් අයන්නේ අපි මේ දේ මේ හිත මේ විඥාණය අපේ සුභ සිද්ධියට කරන්නේ නැත්නම් අපි අනතුරේදී අපව අතහැරලා යන කාලකන්‍ය ආඩුවෙද්ද කියන එක සීගෙන පිළිගන්න කැමති නැහැ. ඔක්කොමලා හිතානින්නේ මේ මගේ හිත මේ කවණ හිත පවණ හිත නාවණ හිත බුද්ධි කරවණ හිත මේ සියලු දේ කරන එක අවශ්‍ය දේ කරගන්න වුණොත් අපි හිතනවා සිතැඟි ඉෂ්ට වුණා කියලා අපිට ඕන දේ ඉෂ්ට වුණා කියලා. ඒකී කාන්තේම අපි අසරණ කරලා අපල විසි කරපු උද්දෙන්ඩක් වාගේ පැත්තකට දාන නිසා මේ විඥාණය කොහොමද වැඩ කරන්නේ කියන එක මරණ මොහොතදී හෝ ලෙඩ වුණාට පස්සේ හෝ වයසට ගියාට පස්සේ කරන්න බෑ. ඒක තීරුම් ගන්නට කයන පශනා කරනකොට කරන්නත් බෑ. අපි මේ ආනපාන කරනකොට අපි හිතමු නැත්තම් මේ සක්මන් කරනකොට සතිය පිනනකොට විඥාණය කරන මොකද මේ තාම අපි විඥානයේ සහයෝගය ඊළඟට මේ කරන්න. ඒ හරහා යම් වෙලාවක ස්පර්ශය අල්ලගත්තට පස්සේ මේ ස්පර්ශය හරහා හොයන්න මේ මගේ හිත දඬන්නේ. ඒක තීරුම් ගත්තට පස්සේ තමයි අපි මෙතෙක් කල් සාකච්ඡා කරුවේ මනෝ සංචේතන ආහාර නැත්නම් මේ චේතනා වැඩ කරන හැටි, සංස්කාර වැඩ කරන හැටි, සිතැඟි වැඩ කරන හැටි අල්ලගත්තට පස්සේ විතරයි විඥාණය මොන මොන ෂට උපක්‍රම දාලා මේ එක එක මේ අපේ තියෙන පංචස්කන්ධ පාවිච්චි කරමින් යා බලය තහවුරු කරගන්න හැටි හැම තැනකදීම ඒ මැජික් එක වෙන්නලා මේ සල්ලි කඩා ගන්නවා වගේ කරන මේ මායාව දැක ගන්නවයි කියන එක බුදුරජාණන් වහන්සේ වගේ ත්‍රිෂ්ඨ හිතකින් හිතලා කරන මිසක්කා කිනකොට හිතන්නවත් බෑ මගේ හිතට පුළුවන් වේද මගේ හිත අඳුනා ගන්න කියලා. මේකට උපමාවක් දෙනවා අටුවාචාර්යින් වහන්සේලා මේ දික් කරපු ඇඟිල්ලේ අග තියෙන ඇඟිලි පිටරේ ඒ ඇඟිලි පිටරේ කල්ලන්න බෑ. ඒ කල්ලන්න වෙන ඇඟිලි පිටරක් තියෙනවා. ඇඟිලි පිටරේ ඇඟිලි පිටරෙන් අල්ලන්න බෑ. එහෙම නැත්නම් දර්ශන විද්‍යාව අපේ පෙන්නනවා අපිට ලෝකයේ පේන ඇස් දෙක තියෙනවා. ඇස් දෙකෙන් තමයි ඔක්කොම පේන්නේ. කාදාකත් ඇස් දෙකට ඇස් දෙක පේන්නේ නැහැ. හැබැයි ඇස් දෙකෙන් කියන දේ පිළිගන්නවා. ඇස් දෙකෙන් තමයි මේ තේරම දකින්නේ. ඒක කාදාකත් ඇස් දෙක දකින්න බෑ. ඊට පස්සේ කියනවා අපි දියමන්ති වලින් හදපු කඩුවක් අරගන්නේ කියලා. ඒ දියමන්ති වලින් හදපු කඩුවේ ධාරේ ඒ කඩුවෙන් කපන්න බෑ. දියමන්ති තමයි දක්ෂම හයියම ශක්තිමත්ම දේ. එහෙනම් දියමන්ති කඩුවෙන් දියමන්ති කඩුවේ ධාරේ කපන්න බෑ. ඒ නිසා විඥානය කපන්න බෑ. ඒ නිසා අපි විඥානය කොටු කරන්න හැදුවට ඒ විඥානය අල්ලන්න බෑ. මොන જાතිකින්වත් ඒක හරියට මගේ ඇස් දෙකෙන් බලන්න හදනවා වගේ. එහෙම නැත්නම් මේ ඇඟිලි විතරේ, ඒ ඇඟිලි විතරේම අල්ලන්න හදනවා වගේ. ඉතින් ඒක නිසා මේ අපිට දීලා තියෙන ලනුව, නැත්නම් අපිට දීලා තියෙන මේ මහා ප්‍රහෙලිකාව බුදුරජාණන් වහන්සේ අල්ලන්න හදන්නේ ඒකේ ඔක්කොම කුලී හේවායෝ ටික ඔක්කොම අල්ලලා හොරමුලක් අල්ලනවා. අපි හිතනද මාෆියා සංවිධානයක් තියෙනවා. ඒ මාෆියා සංවිධානයේ නායකයා කවම කවදාකවත් ඒ සංවිධානයේ ඉන්න සමාජිකයන්ට පේන්න බෑ. පේන්නේ නැහැ. ජේම්ස් බොන්ඩ් පිච්චර් බලපු කෙනෙක් නම් දැකලා ඇති. නායකයා පෙන්වන්නේ නැහැ කවදාකවත්. හැබැයි ඒ අතිශයින් බලධාරී එයා ඉස්සරහා ඉන්නවා ඉතාමත්ම බලවත් අධ්‍යක්ෂක මණ්ඩලයේ. ඒ කියන දේ අධ්‍යක්ෂ මණ්ඩලෙ කරන්න ඕනේ කෙරුවේ නැත්නම් බොත්තමත් අදගල පමණින් ඒ අධ්‍යක්ෂපරේ කෙතන මැරලා වැටෙනවා. එහෙම අධ්‍යක්ෂක මණ්ඩලයක් ඕන දෙයක් බලපෑම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන් තියන එක ක්‍රියාත්මක කරන්න සේවය කරන මණ්ඩලයක්. ඒ සේවය කරන මණ්ඩලයේ වැඩේ කරවන්නේ කුලියට ගත්ත මිනිහගේ. එනිසා කවදාවත් පොලිසියෙන් ඇල්ලුවට අවුනේ එදා කුලියට ගත්ත මිනිහා විතරයි. එහෙම නැතුව මේ මණ්ඩලය අවුනේ නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලය අවුනේ නැත්නම් ලොක්ක අවුනේ නැත්නම්. ඒ නිසා ඔය මාෆියා සංවිධාන කොහොමඩක්වත් අල්ලන්න බෑ.
හොඳටම දන්නා මේ ඔක්කොම සිල්ලම් යන්නේ මාපියා සංවිධාන වලින් කියලා, රාශිංග දාන වලින් කියලා අල්ලලා බලනකොට දැන් අපි මේ කාලේ තියෙන ඔය කුඩු බිස්නස් එක, එහෙම නැත්නම් ඔය වෙනත් තාම දරන ආයුධ වෙලඳාම ඔක්කොම බරපතල සංවිධාන වලින් කරන්නේ. ඒක ප්‍රසිද්ධියේ මේ වැඩ කරනවා. කවුද කරන්නේ? කොහොමද වෙන්නේ? මොකෙන්වත් අල්ලන්න බෑ. අල්ලන්න පුළුවන් එන්නේද එක ගුවන් තොටුපළ කියලා අනුක් ගුවන් තොටුපළට ඒ මද්ද්‍රව්‍ය ගෙනියන කුලී හේවාය විතරයි. ඌ අල්ලනවා. ඇල්ලුවාට ඌ දන්නේ කවෙන්ද මේ 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 විධානේ ආවේ. මේ වැඩේ කරපන් කියලා යා දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා කියනවා මේ වැඩේ ගෙනත් උඹට මෙච්චර ගාණක් ගෙවනවා කියලා. පුද්ගලයා පේන්නේ නැහැ. ඉතින් මේ වාගේ කුලී හේවාය කොච්චර ඇල්ලුවත් එයාට ඕඩර් එක දෙන කෙනා ගොඩ පෙරකොතරම දෙන පුද්ගලයා අල්ලන්න බෑ. එಂಚ අල්ලනල්ලන එක මරන්න පටන් අරගත්තට පොලිසියට කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ. පොලිසිය කරන්නේ කළ යුත්තේ එහෙම විශාල පිරිසක් අල්ලගෙන හැම කෙනාගෙම කට උත්තරය අරගෙන දැනගන්න මේක රහස් සංවිධානයක්. ඒක නිසා මේ කුලියට එන මිනිසයා දන්නේ නැහැ. එහෙම නැත්නම් අපේ මේ කය මේ විඥාණයට උන ඔක්කොම අයිතිකාරකම් කර කර හිටියට විඥාණය දැකලවත් නැහැ. මේ කය දැකලවත් නැහැ විඥාණය කියන්නේ මොකද්ද කියලා. විචානේ මෙහෙම දිගපල්මන් ඉන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් මේ කයේ ක්‍රියාකාරකම් ගොඩාක් කල් බලන ඉන්නකොට තේරෙනවා සමහරක් කෙවුවා හිතාමතා කරන දේවල් විඥානයේ සහිතව. සමහරක් කෙවුවා නොහිතා නොමතා සිද්ධ වෙනවා. එච්චර මේ කය දිහා බලන හිටියත් කොච්චරක් මේ විඥානයේම ලැබෙන විධාන වලට වැඩ කරනවාද කොච්චරක් ස්වයන් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් අපි කියනවා අසම්පජානව වෙනවා. එහෙම නැත්නම් අනිච්ඡානක පේශින් මාර්ගයෙන් වෙනවද? ඉච්ඡානක පේශින් මාර්ගයෙන් වෙනවද කියන එක අපි දන්නේ නැහැ. අපි මේ ශරීරය අවුරුදු 120ක් පාවිච්චි කරා. කොයි කොයි කොටස් අවිඥානකද කොයි කොයිද විඥානකද කියලා ඒකම බලන්නේ නැති කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක බැලුවත් මේ ඔක්කොටම මුල් වෙන්නේ විඥානයේ බව. එහෙම නැත්නම් චේතනාවට අනුවයි පය ඉස්සෙන්නේ කියන එක. චේතනාවක් අනුවයි පය බිම තැබෙන්නේ කියන එක. එහෙම නැත්නම් හැම මේ කය කියන කටයුත්තකටම පිටිපස්සේ චේතනාව තියෙන බව එසේමසේ කෙනෙකුට ඇහෙන්නේත් නැහැ. ඇහුණට ඒක අත්දක් ගන්නත් බෑ. හොඳට සක්මන්ක භාවනා කරනකොට මොකද පරියන්කේදී චේතනාව අපි ඇති කරන්නේ නැතුව ස්වයන් සිද්ධ හුස්ම බලන්න. ඉබේ වෙන හුස්ම බලන්න. සක්මනේදී යනකොට යම් වෙලාවකට යෝගාවචරේකට වම තියෙනකොට වම වාසයෙන් වම තියෙනකොට මෙන්න මේ ටික දානවා. පොළවේ වදින හැටි තියෙනවා. දකුණ තියෙනකොට ඒ ටික තියෙනවනේ දකුණ පොළවේ වදින හැටි තියෙනවා. මෙහෙම වම දකුණ වම දකුණ වම දකුණ 10ක් 15ක් 20ක් 30ක් එක දිගට කරගෙන යනකොට යාට තේරෙන්න පටන් ගන්නවා. වම ඉස්සෙන්ද චේතනාව ආවට පස්සේ තමයි වවේසවීම සිද්ධ වෙන්නේ. වම තබන්න චේතනාව ආවට පස්සේ තමයි තැබීමේ චේතනාව සිද්ධ වෙන්නේ. මේ විදිහට හැම කටයුත්තකම කායික කොටසක් තියෙනවා, රූප කොටසක්, නාම කොටසක් තියෙනවා. චේතනාව පහළ වෙන්නේ නැත්නම් මොකක්වත් නැහැ. ඒක දඬු කඩ වගේ එහෙම හිටිනවා. චේතනාවෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ ටික දැනගන්නත් කොච්චරක් සක්මන් කරන්න ඕනේද? එතකොට මේ යෝගාවචරයට කරන හැම ක්‍රියාවකම හිතමතා කරන හැම ක්‍රියාවකම ඊටාම ගැඹුරෙන් ඊටාම සමීක්ෂව සමීපව ඊටාම උනන්දේ බලහිනුත් පේනවා. මේ කිසිම ක්‍රියාවලියක් චේතනාවක් නැතුව කෙරෙන්නේ නැහැ. දැන් අපි මේ ඉන්න ශාලාවේ විදුලිය තියෙනවා. ඒ විදුලියට ආලෝකයට දෙන්න පුළුවන්, ෆෑන් වැඩ කරන්න පුළුවන්, මෝටරයක් වැඩ කරන්න පුළුවන්, ෆ්‍රිජ් එකක් වැඩ කරන්න පුළුවන්, උණුසුම් කරණයක් වැඩ කරන්න පුළුවන්. ඔක්කොම විදුලිය නොදෙන තාක්කල් යකඩ ඕලක් විතරයි. විදුලිය දීපු ගමන් බල්බ් එක එළිය දෙනවා. ෆෑන් එක කැරකෙනවා. සීතකරණේ සීතල වෙනවා. උණුසුම් කරන්නේ උණුසුම් වෙනවා. ඒක කවදාකවත් විදුලි ධාරාව ගමන් කරේ නැත්තම් වෙන්නේ නැහැ. ඒ වගේම බල්බ් එකට විදුලිය දීලා සීතල වෙන කිව්වට වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ආලෝකය විතරයි. ඒ වගේ මේ විඥාණය මේ ඇහැට
වැටෙන රූප අඳුන ගන්න ගියාම ඇහැට සද්දාවට එතන රූප කනට ගියාට විඥානෙත් එක මොනවක්වත් කරන්න බෑ. විඥානෙට ඒ දෙක අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. විඥානෙ ඉස්සර වෙන්න ඕනේ. ඒ ඉස්සර වුණාට පස්සේ තමයි අදාළ දේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ නිසා සාමාන්‍ය මිනිසෙක් හිතනවා මට අතපය හතරක් තියෙනවා. ඔක්කොම උපකරණ තියෙනවා. මේ සියරමඩ පාවිච්චි කරන්න පුළුවන්. මට ඇහැකන දිවනාසය කය කියලා ටිකක් තියෙනවා. මේ ඔක්කොම ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. එයා හිතනවා මේ ඔක්කොම දැන් වැඩ කරනවායි කියලා. නමුත් අපි දන්නවා විඥාණයට කරන්න පුළුවන් එක වැඩකට එකයි. මේ කොහොම පහසුකම් තිබුණාට කොයි එකටද විඥාණය මුල් වෙන්නේ? ඒ දේ විතරයි වැඩ කරන්නේ. අනික සේරම තලාව බාගෙන තමයි විඥාණය නැගිටින්නේ. ඒ නිසා බලන වෙලාවට අනික දේවල් සිද්ධ කරන්න විඥාණයට බෑ. විඥානේ බැලීමට හිර වෙලා ඉන්නේ. ඒක නිසා අපට බලන චිත්තක්ෂණයේ අහනවා, ගඳ බලනවා, රස බලනවා තේරෙන්නේ නැහැ. උපමාවක් වශයෙන් හිතාගන්න. කාටරි හොඳට ආශ්වාස ප්‍රශ්වාසය මේ මුල, මේ මැද, මේ අග වශයෙන් ඒ පේන වෙලාවේදී මේ ෆෑන් කරකිනව ඇහෙනවද කියලා? කුරුළු කෑ ගන්නව ඇහෙනවද කියලා? එතන මේ දවල් රැය තේරෙනවද කියලා? හිත යම් හේකින් ආස්වාස් ප්‍රසවාසයේ බලන තැන ගියොත් අනේ සීරම හිරි වැටලා අපි එක පාට ගැසුණාට පස්සෙ තමයි තේරෙන්නේ මගේ හිත අනපනින් කැඩුනා. එතකොට කුරුළු කෑ ගන්න. එතකොට ඇඟ රිදෙනවා. එතකොට කොන්දේ අමාරු තේරෙනවා. අර වෙලාවේදී ඒ විඥාණය හුද්දට සමීපව, හුද්දට උත්සන්නව, හුද්දට ආසන්නව යම් අරමුණකට බැස්සනම් ඒ බැහිම නිසා අනෙක් සියලු එක්කම හිරි වැටෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේ හැම ක්‍රියාවකටම තීන්දුකාරකයා විධායකයා වශයෙන් වැඩ කරන මේ විඥාණය කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්න කියන එකටයි මම මේ අඳගහන යන්න හදන්නේ. උදේ ඉඳලා හඳ යන කාර රූප තියෙනවා, ඇහැ තියෙනවා, කද්ද තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, නාසය තියෙනවා, සුඳ තියෙනවා, දිව තියෙනවා, රස තියෙනවා, කය තියෙනවා, පහස තියෙනවා. අපි හිතාගෙන උදේ ඉඳලා හඳ යන කමේ පහත් එක්කම අපි ඉන්නවයි කියලා. සතියින් ඉන්නේ කරාට තේරෙනවා මේ එකකට හිත බැසගත්තොත් ඒකට කියනවා ගෙවදිනවයි කියලා. ගෙවදුනොත් අනික් සියල්ලම වැහලා යනවා. මේක දැනගත්තට පස්සේ පේනවා මේ පහම තියෙන පංචවෝකාර භවයක් අපිට ලැබුණාට විඥානයේ එකකට වැඩ කරන්නේ. ඒ කරන වැඩේට අපි කොච්චර කෑදර වෙනවද කියනවනම් ඒකෙන් කොච්චර අපි මන්මත් වෙනවද කියනවනම් අනිත්‍යව වැහිච්ච බව අපිට අවිද්‍යාව නිසා දැනෙන්නේ නැහැ. ඒසා භාවනා කරන කරන යනකොට යෝගාවචරයට තේරෙන්න පටන් අරගන්නවා යම් තැනකට දෙහිත ගියේ ඒක ගැන අපිට විස්තර කියන්න පුළුවන් වෙනකොට අනික් දේවල් වලින් අපි ඈත් වෙලා අපිට සුතමේ ඥානෙ තියෙනවා නම් අපිට චින්තාමේ ඥානෙ තියෙනවා නම් දැනගන්න පුළුවන් මේ වෙලාවේදී මේ පොඩි උන් දෙන්නත් කියන්නේ ඒකයි මගේ හිත ආනාපානට ගියයි කියලා මම දැනගත්තේ මම ඒ වෙලාවේ හිතවිලි නැහැ හිතවිලි නැහැ මම දන්නවා ආනාපානට ගිය කියලා ඒක කියන්නේ හිතලා අත්දැකලා නෙවෙයි මොකද හිතවිලි හිටෙනම් ආනාපානෙ ඉන්න බෑ ආනාපානෙ හිටෙනම් හිතවිලි ඉන්න බෑ ඉතින් මෙන්න මේ විදිහට මේ විඥානයේ විසින් මේ එන සංසිද්ධියේදී ප්‍රධාන හොරකඳ ඌරක නායිකයා සම්පූර්ණයෙන්ම පැත්තකටලා ඉඳගෙන මාරාන්තික තීන්දුව පවා ගනිමින් තමන්ගේ ලාභ තරකරන්න කටයුතු කරනා වගේ මේ විඥානේ වැඩ කරන්න හැටි අල්ලනවා කියන එක ඔය පොලිසියකටවත් කරන්න බෑ. ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්නේ මේ කපලින්කාර ආහාරෝණී අපෙන මේ කය නැත්නම් මේ රූපය ක්‍රියාත්මක වෙන්න ඇරලා ඒ රූපේ ක්‍රියාත්මක වෙනකොට මේ අත්ෙන් අතට පයින් කුරුල්ල වගේ එක 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 දේවල් වලට අපේ හිත දුවන හැටි බලලා දැන් මගේ මන අපේ එක නෙවෙයිනේ මගේ මන අපේ තියෙන්නේ මූල කර්මස්ථානේ ඉන්නනේ ඉතින් මෙච්චර සුභ සිද්ධිය දෙනක දෙන මේ ක්ෂණ සම්පත්‍ය බුදුහාමුදුරු අනු අපි යන්න ගියාම මේ විඥානේ කොහොමද මේක කැලෙට දගෙන යන්නේ? මෙච්චර හිතසුව සලසන දේ දැනගෙන මේ විඥානේ මගේ නම් මං කියන දේ අහනවා නම් එයා කොහොමයි මේ අතීතෙට දුවන්නේ අනාගතෙට දුවන්නේ රූප බලන්න යන්නේ ශබ්ද අහන්න යන්නේ ගන්ධ රස පහස බලන්න යන්නේ ඉතින් මේකට විරුද්ධ වෙලා කරන්න දෙයක් නැහැ. ඒක නිසා හුදුවට පෙන්වන්න ඕනේ
මේ විඥානය නැත්නම් මේ මහා හොර අල්ලන්න කරන ව්‍යාපාරයක් වශයෙන් මේ විඥානේ නටන්න දෙන්න ඕනේ. කියන්න ඕනේ ඔබට හදිස්සියක් වුණොත් මොනක්වත් වැඩක් නැත්නම් ආනපාන හිටපන්. සද්දයක් ආව නම් ඔබ ගියා නම් මොන කොන තරහ වෙලා වැඩක් නැහැ. ආයෙත් ආනපාන ගෙනත් තියපන්. මේ සද්දෙට යන්න මොකද්ද මුල්ලුනේ? ඇස් හොඳට පෙනී නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එක කුසේ. තමන් මේ විඥානේ මේ ප්‍රශ්නේ අහන්න පටන් ගත්තාම එයාට කලින් හදාගත්ත න්‍යාය පත්‍රයක් තියෙනවා. එයාට කලින්ම යෙදිච්ච ෘචර්චු කණ්ඩිකක් තියෙනවා. පෞරුෂත්වයක් තියෙනවා. කර්ම ශක්තියක් තියෙනවා. ඇබ්බැහි ටිකක් තියෙනවා. ඉතින් සය ඇදගෙන යනවා. ඉතින් අභාවිත මනස අර ගිනි කන්න ගිනි වලකට ඇදගෙන යන බලවත් පුරුෂෝදෙන්ෙක් වගේ චේතනාව හරහා ඒ මනස දන්න හොඳට පිච්චෙන භවයේදී පිටිපසට අදින්නේ මම බලවත් පුරුෂෝදෙන් ඇදගෙන යනවා වගේ අභාවිත මනස හැම වෙලාවෙම කරන කියන හිතන හැම දෙයකින්ම ප්‍රධාන වශයෙන් තෘෂ්ණාවත් අවිද්‍යාවත් පෝෂණය කරනවා. ඒ නිසා අපි ඒක බය වෙන්නේ නැතුව ඒක වෙන හැටි වෙනකොට ඒක ක්‍රියාත්මක වෙන හැටි බලන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. අපි මේ කයේ ආනපානෙ වගේ එහෙම නැත්නම් මේ වම දකුණ වගේ මේ කයේ කරන කායික ගුරුසු ක්‍රියා ටික තියෙනවානේ. කාය අනුපස්සනාව. ඒකෙන් හොඳට සතිය පිහිටවාගෙන නැත්නම් සතිය ඇති කරගෙන මේ කාය අනුපස්සනාවේදී තිබ්බතන කය තියන්නේ නැතුව පැනලා යන්න හිතෙන්නේ කොහමද? ඉරියව් මාරු කරන්න හිතෙන්නේ කොහමද? මේ ගැන පොඩ්ඩක් කල්පනා කරන්න බැරුවොත් මේ සුඛ වේදනාවට සුඛ වේදනා ස්පර්ශ කිරීමට තියෙන කලින්ම ගත්ත විනිශ්චයක් අනුව තමයි අපිට ඒක ඉරියව්ව ඉන්න බෑ. දරන්න බැරි නිසා නෙවෙයි. දරන්න පුළුවන් වුණත් සුඛ වේදනා හොයන්න ඕන නිසා අපි දන්නේ නැහැ නැගිටලා ගියයි කියලා. නැගිටට පස්සේ දන්නවා තවත් ඕනනම් ඉන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා කියනවා මේ ස්පර්ශය තීරුම් ගන්න වෙලාවේදී සුඛ වේදනත් එයි දුක් වේදනත් එයි මධ්‍යස්ථ වේදනත් එයි ආපු පමණින් දඟලන්නේ නැතුව මේ වේදනාව එනකොට ඒ අනුව විනිශ්චයක් ගන්න හැටි ඒ අනුව චේතනා පහළ වෙන හැටි දැක ගන්න අසුලුව දුක් වේදනාව තියෙද්දිම සතියෙන් යුක්තව පොඩ්ඩක් බලන්න ඉන්න කියන සැප වේදනාව තියෙද්දිම අඩේ මට දැන් ආලෝකය පහරුණා මට දැන් සෑල්ලුව පහරුණා කියලා ප්‍රීති උදම්මනන විනුවට මේ සැප වේදනාව තියෙද්දිම කලබල වෙන්නේ නැතුව දිහා බලائیں۔ එතකොට නොදුක් නොසුව වේදනාව දිහා හොඳට බලනකොට පේනවා මේ වේදනාවල් අපිව කුප්පන හැටි අවුස්සන හැටි ක්‍රියාත්මක කරන හැටි අතින් අපි ඔක්කොම සමානයි. මානව වර්ගයාම සමානයි. සැප කැමැති කමට හැම තිරිසනෙක්ම සමානයි. ඒ වුණාට මම හිතනවා මේ මේක මගේ දෙයක් විතරයි. එහෙම නැත්නම් මේ මම මගේ සුභසිද්ධිය සඳහා කරන දෙයක් කියලා. නමුත් හුත්තටම වේදනානුපස්සනාව කරලා නැත්නම් ස්පර්ශය කියන එක දැනගත්තට පස්සේ හැම ජීවත් වෙන සතෙක්ම සමාකාර වේදනා සුඛයට කැමති. හැබැයි හැම එකම මැරෙන්නේ ඊටවට වැඩිය දුකේ. හැම එකම වේදන සුඛයට කැමති. නමුත් හැම එකම මැරෙන්නේ බලාපොරොත්තු සුන් කරගෙන. ඒක නිසා පේනවා මේ සමීකරණේ මොකද්දෝ වැරද්දක් තියෙනවා. ඒ නිසා අපි මේ සපෝයාගෙන මේ දඟලන දැඟලිල්ල යන අතරේ බලාගෙන හිටියොත් උඹට ওই ඉල්ලන දේ ලැබුණාම දැන් අර ආනන්ද සිටුවරයට දරුවෙක් හම්බුණා, සිටු තනතුර හම්බුණා, 84000ක් ධර්ම ධනය හම්බුණා. නමුත් මරණ මොහොතදී අන්තිමට තිබිච්ච මේ මසුරුකම නිසා ඒ රොඩි අම්ම කෙනෙක්ගේ බඩකට අරගෙන ගියේ පොඩ්ඩක් හරි කල්ැතුව දැනගෙන හිටියා නම් මේ ඉස්සරහා පාරේ හැමදාම බුදුහාමුදුරුවෝ වඩිනවා. අනේ මේ දානේ ටිකක් දීලා මනුස්සාත්ම භාවයක් ලබා ගන්න මේ ඒකට කියනවා දුක්ඛිත නොවන මනුස්සාත්ම භාවයක් ලබා ගන්න හිත දුන්නේ නැහැ. දරුවොත් හැදුවා සිටුමාලිකාවත් හැදුවා ඔක්කොම කරා. නමුත් ඊගාවාත්මයක් දන්නේ නැහැ. ඊගාවාත්මෙත් පුදුන් දැක්කා. වැඩක් නැහැ. ඇති වැඩක් උනේ නැහැ. ඒ නිසා අපි මේ යුව පැත්තක තියලා මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මහන්සිලා මේ සැප හොයාගෙන යන ගමනට ජාතියක් වශයෙන් මානවය වශයෙන් අපේ මුළු විශ්වය වශයෙන්
මේ යන ගමන ගියත් බුදුහාමර පැහැදිලිවම කියනවා සැප කියලා බලයි ඉපෙවට හම්බ වෙන්නේ දුකක් කියලා. සෑම වේදනාවක්ම දුකක් කියලා බුදුසසුන ආංශය සඳහන් කළ තේ නිසා මේක උච්ච තේලෙලව ගන්න දෙයක් නෑ. සැප දුක් දෙක මේ පෙරලෙනවා. සැප දුක් දෙක ලෝකේ රියසකලෙස ලෝකේ පෙරලෙනවා. ඔකට මේකම කන්න කියලා මැරිගෙන අරකම ඊළඟ නටන්න ගියාම ඇති වෙන මේ පරිසර දූෂණය, චිත්ත දූෂණය සහ දේවල් දිහා බලලා ඔක් කරකැන හැටි බලන්නම් ස්පර්ශය පිළිබඳව පුදුමාකාර ඉවසීමක් තියෙනවා. එහෙම නොවුනොත් වේදනාව දුක් වේදනා එන්නකොටම නැති කරන්න වෙච්ච චේතන පහළ වෙනවා. සැප වේදනා එන්නකොටම තෘෂ්ණා කරන චේතන පහළ වෙනවා. ඉතින් ඒ යෝගාවචරයි සතියෙන් යුක්තව ස්පර්ශය බලපෘතු කළ නැත්නම් ඒක සාධාරණයි කියලා. සැප වේදනා එනකොට ආස වෙන එක සාධාරණයි. දුක් වේදනා එනකොට ඒකට ද්වේෂ වෙන එක සාධාරණයි කියලා මේක සාධාරණීකරණය කරාට මේක මේ චේතනා මනෝ සංචේතනා වලින් කරන වැඩක්. මේක මේ විඥාණයාගේ කුලී හේවායේ එයා මේකෙන් කරන්නේ අපි දාස භාවයටපත් කරගන්න එකයි. දෙඤ්ඤම් කියන සැපකට අපි පහඳින එකයි. අරියට බූරුවෙක් ලව්ව කැරට් එක බරක් අද්දන්න ඕන නම් බූරුවංග පිටේ බැඳපු කොල්ලකේ කොලේ කෝටුවක ඉස්සරහින් කැරට් අලයක් එල්ලලා තියන්නේ කියන ඌ කැරට් අලිය කන්න කියලා යන්න බරට ඉස්සරහට යනවා. ඒක තමයි බූරුවන්ගේ බර ගන්න අදගෙන කරන්නේ. කැරට් අලිය කවදා කන්න හම්බ වෙන්නේ නැහැ. ඒක වැනිවැනි තියෙන ඌට පේනවා ඉස්සරහට ඌ යන්න කැරට් අලිය යන. ඒ වගේ අපිට මේ දෙඤ්ඤම් කියලා තියෙන සැප හම් වේලා මැරිච්ච අම්මා හරි අත්තම්මා හරි මුත්තා හරි දත්තා හරි පණත්තා හරි කිරිකෑ මුත්තා හරි කවුරු හරි දැකලා තියෙනවද? අත්ත මුත්ත දත්ත පණත්තා කිරිකෑ මුත්තයි කියලා තියෙනවා. හත්මුතු පනපර එක්ක සන්තෝෂයෙන් මැරිලා තියෙනවා. එහිදීදී මේ දැසපට ගහන තටමන්නේ උන්දලාට වැඩියෙන් සැප ලබන්නේ කියලා. නමුත් මේ සැප ලැබීම සඳහා අපිව කරකවගෙන යන කරකැවිලි දිහා බලනකොට පිටින් කරන කෙනෙකුත් නෙවෙයි. මේ දුක දෙන බව දන්නව නම් මම්ම කරන්නේත් නැහැ. කොහෙන්දයි මේක සිද්ධ වෙන්නේ කියන එක මේ චේතනාව චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා ඉස්සරහට මේ චේතනාව කරගෙන යන වැඩේදී ආ බලනකොට ඒ යෝගාවචරයට යම් වෙලාවක තමන්ගේ ක්‍රියාත්මක වෙන මේ චේතනා නැත්නම් මේ සංස්කාර දැක ගන්න පුළුවන් වුණොත් ඊටමත් දුෂ්කර දෙයක් දැක ගන්න පුළුවන් වුණොත් ඒක විදිහකට සතුටක් හම්බ වෙනවා. මේ කවුරුත් විසින් කරපු දෙයක් නෙමෙයි, දෙවන්නේක් සම්බන්ධ නැහැ. මේ අපරාධයට දෙවන්නේක් සම්බන්ධ නැහැ. මමමයි කරලා තියෙන්නේ, මෙහෙවිලා තියෙන්නේ අවිද්‍යාව හරහා. මෙහෙවිලා තියෙන්නේ තෘෂ්ණාව හරහා. එනිසා මේ චේතනා පහළ වෙන හැම එකේම තීනා වූ චේතනා, තීනා වූ තෘෂ්ණාව, තීනා වූ අවිද්‍යාව කවදාකවත් පෙන්වන විදිහට නෙවෙයි විඥානය කටයුතු කරන්නේ. ඒ නිසා ඒ චේතනා පහළ වෙන හැම වෙලාවකම වහා ක්‍රියාත්මක කරන වෙනුවට ඒකේ යටි නූලෙන් දුවන මේ තෘෂ්ණාව, යටි නූලෙන් දුවන මේ අවිද්‍යාව බුද්ධබණක් මාර්ගයෙන්, එහෙම නැත්නම් චින්තාමය ඥානයක් මාර්ගයෙන් දෙන්නේ නැතුව ඒකට හිත හදන්න නැතුව අපි කොච්චර භාවනා කරත් ඉනේන චේතනාවක් දුක පිණිස පිහිටිනවා. සබ්බී සංඛාරා දුක්ඛා, සබ්බී සංඛාරා අනිච්චා කියන පදේ අපිට පේන්නේ මුස්පේන්තුවක් විදියට, අපිට පේන්නේ කාලකණ්ණි දෙයක් විදියට, අපිට පේන්නේ අභාග්‍ය සම්පන්න දෙයක් විදියට, උච්ඡේදයක් විදියට, නාස්තික දෘෂ්ටියක් විදියට. ඒ කියන්නේ අපි සබ්බී සංඛාරා දුක්ඛා කියන එක අවමගුලට හේතු කළා තියෙන්නේ. මිනිය දිහා බලාගෙන අනිච්චා අවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේ සං උපගමෝ සුඛෝ කියලා කන්දුලුවේ. මේ මෙච්චර ලස්සන වටන ධර්මයක් අපි මලගේ දෙට්ට හේතු කළා. ඒක ඇහිම පවා කන වැන්දුමක් කරගෙන තියෙනවා. ඇහිම පවා මුස්පින්තුවක් කරගෙන තියෙනවා. කවදාදරි බබෙක් හම්බුච්චිලා ගිහිලා කියන්න පුළුවන් නම් රාහු ජාතං බන්දනං ජාතං කියලා. හුණියමක් නේ සිද්ධාර්ථ කුමාරයා කිව්වේ. රාහුල කුමාරයා ඉපදිච්ච ගමන් ආයිත් ගිහි ගියතල්ල ඉවරයි. රාහු ජාතං බන්දනං ජාතං. එදාට කියන්න පුළුවන් නම් සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ සංඛාරා අනිච්චා කියලා. ඒ පවුල කන්න පුළුවන් වෙයිද? දීගේ හිටීද?
අපි මේ වෙලාවේ වචන කියන්නවත් දෙන්නේ නැහැ. මේ බබෙක් හම්බෙච්චලා කුකුම් මෙහි කතා කතා කරන්න දෙන්න එපා. ආමංගල්ලි කතා කරන්න දෙන්න එපා. පුළුවන් නම් රෙක්සෝන කැල්ලක් කරන් වරින්. එහෙම නැත්නම් ලස් ප්‍රේටින් එකක් කරන් වරේ ඉච්චරයි කරන්න තියෙන්නේ. ඒ තරමටම අපි මේ සංස්කාරයන්ගේ තියෙන මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අසුබ ලකුණක් කරගෙන අවමංගල්‍යයට හේතු කරන කටයුතු කරන නිසා යෝගාවචරය භාවනා කරනකොටත් තමන්ගේ චේතනාවත් දැකලා ඒ හැම චේතනාවක්ම දුකක් බව අනිත්‍ය බව දැක්කට කදා පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැත්නම් අපි යන්නේ ඒ කුරුවල් වෙච්ච මනසකේ. නැත්නම් අවිද්‍යාවට බර වෙලා, තෘෂ්ණාවට බර වෙලා. ඉතින් කවදා හරි අපිට පුළුවන් වුණොත් භාවනා කරනකොට මේ කයින් එන වේදනා ටික පොඩ්ඩක් පැත්තකට දාගෙන අරමුණ සංසිඳවගෙන හොඳට හිත විවේක ස්ථානයක ඉන්නකොට මේකේ ඉබේ හිතවිලි පහළ වෙන පටන් ගන්නවා. ඉබේ චේතනා පහළ වෙන පටන් ගන්නවා. ඉබේ අනුසය ධර්ම මත වෙන පටන් ගන්නවා. ඒ හැම එකක්ම මාරාන්තික යම දූතෙක්. අපි ගෙටගන්නේ නෑ ඒක් වගේ. ඒවා සියල්ලම අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ දනවනදී. නමුත් අපි ගෙටගන්නේ හැන්දකොරේ ගෙටින හොරා තමන්ගේ පුතා කියලා පැටලව ගත්තා වගේ. ඉතින් මෙතන ගෙටගන්න ඉස්සර වෙලා මේ යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානසටිතියා ඔය විවේක ගුණ ගමං නැත්නම් අරමුණ සංසිච්ච ගමං ඇතුළට එන මේ හිතවිලි මේ චේතන හිතවිලි කියලා කියන්නේ නවම අදහස් අපි කියන නිර්මාණශීලී අදහස් අභිවෘද්ධිය සඳහා වෙන අදහස් එව නැත්නම් චේතන එව නැත්නම් අනුසේ එනකොට මේක තමයි මේ පිරිසුදු වතුර බොර කරනදී මේකට පැනලා බාර ගන්න එපා මේක ඔතනදීම නතර කරගන්න පුළුවන් නම් ඔබට ගෙවදින්න නැතු ඔබට රිංග ගන්න නැතු ඔයගෙන කතා නොකර ඒක තමයි අපේ වාහනේ බ්‍රේක් තියනා වගේ ක්ලච් එක තියනා වගේ අල්ලමට ඇදගෙන යන්න හදනකොට තිරින්ග ඇහුවේ නැත්තම් ඔයින වේදනා චේතනාවක් ඔය ප්‍රකල්පනාවක් වේන අනුසයක් අපි හොරෙක් බව දන්නේ නැතුව ගිට වද්දගත්තට පස්සේ හොරාට බැලල වැඩක් නැහැ. Taman ඒක මේ ගේබිදින් දාපු හොරෙක් මේ කියලා පුතා කියලා ගිට ගත්තට පස්සේ ඒ හොරාට බැලල වැඩක් නැහැ. මොකද හොරා කවුද ගිට ගත්තේ? ඉතින් බුදුජානනාංශය සඳහන් කරනවා අත්ත කුසලයේ දාන්නේ Tamanගේ හිතසුව සලසන කෙනෙකුට මේ සාමාන්‍ය රූපයන්ගෙන් නැත්තම් ආමිෂයෙන් වෙන සම්බන්ධතා පොඩ්ඩකට අයින් කරලා මේ ලැබෙන මේ විවේකී ලැබුණයි කියලා මං කියන්නේ මේ විවේකී ඔක්කොටම ගන්න පුළුවන් කියලා. ඒක ගොඩාක් දුර ගියාට පස්සේ මේක ලැබෙන්නේ. ලැබුණට පස්සේ මේ විඥාණයට අවශ්‍ය කරන කෘත්‍ය සම්පාදනය කරමින් චේතනාව ගෙට ඉන්න හදනවා. ප්‍රකල්පනා ගෙට ඉන්න හදනවා. අනුසය ගෙට ඉන්න හදනවා. අන්නේ වෙලায় දැනගත්තොත් තාම අහිංසක තාරණ මේගොල්ලෝ ඉන්නේ නිකන් උඹට අභිවෘද්ධිය වෙනස මම මේ අතුත් මේ ව්‍යාපෘතියක් අරගෙන ඉන්නේ. එහෙම නැත්නම් මම මට දෙන්න කොන්ත්‍රාත් එක මම මේ කරලා දෙන්නම් කියලා ඉන්නේ චේතනාය එන්නේ. අන්නේ එනකොට මේ ඉන්නේ යමයක් බව, මේ ඉන්නේ මාරපාක්ෂික දෙයක් බව, මේ ඉන්නේ කෙලේශයක් බව, මේ මනෝ සංචේතනාවක් බව ඒකිනා ඇතන තීරුම් ගත්තොත් එතරම් නිදහස් තේරුම් ගත්තේ නැත්නම් වහාම හොරා ගැට ගෙවදිනවා පුතා කියලා බාරගත්තා වගේ. ඒකේ ක්‍රිෂ්ණමූර්තිතුමා උපමාවක් විදියට කියනවා. හැන්දකොරේ යනකොට ගොම්මන් වෙලාවක යනකොට මේ ඉසිලා දින කොලයක් යටින් පුංචි ඔලුවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙයා ඒක නොසලකා අඩිය තිබ්බොත් එතන යට ඉන්නේ මේ ගැට පොළොංගෙක් නං එහෙම නැත්නම් මෙහි ඉන්න පොළොන්දලිසෙක් නං උඩ කකුල ලං කරන පමාවට ගහනවා. නමුත් කකුල තියන්න චිත්තක්ෂණේ ඉස්සලා දැනගත්තොත් ඒක විසගෝර සර්පෙක් කියලා. එතුමා අහනවා මේ දකුණු කකුල පෙරට තියලා වමට දුවන්නද උතුරට දුවන්න ඕනද කියලා කවුරු කියලා දෙන්න ඕනද කියලා. සර්පයා දැක්කනම් ආයෙ කවුරුද දන්නව වහාම කකුල ගන්න කොච්චර වේගෙන්ද නොදැක්කොත් කකුල තිබ්බොත් තියෙන පමාවට ගහන. ඒක නිසා ඒක මේ එක චිත්තක්ෂණයට කලින් මේක සර්ප හිසක් කියලා දැකීම සහ නොදැකීම අතර අරසා දුකක් හෝ සැපක් අතර වෙනසක් තියෙනවා. ඒක නිසා මේ සංසාරයක් සහ නිවන අතර තියෙන්නේ මේකටත් වඩා පුංචි පරතරයක්. අපි හිතනවා නෑ මේක උතුරු කර දිවේ නෑ දකුණු කර දිවේ නෑ විශාල පරාසයක් කියලා නෑ. අවිද්‍යාව සහ විද්‍යාව අතර තියෙන ඒ තා ඉතාම සියුම්
අර්ථ ભેදයක් දැනගත්තොත් එන චේතනාව එනකොට මේක සර්පහිසක් කියලා. ඒ ප්‍රකල්පනා එනකොට ඒක අභිරමණය කරන වෙනකොට මේ හරහා තමයි විඥානය ගෙටගවදින්නේ. මේ හරහා තමයි චේතනා ගෙටගවදින්නේ කියලා දැනගත්තොත් අපිට පූර්ණ අයිතියක් තියෙනවා. ඒකට කකුල නොතබ නිකන් ඉන්න. දැන් නැත්තම් පෙර ආපු වේගෙටම කකුල තියෙනවා. සර්පයාට අනුකම්පාවක් නැහැ. උගේ ශේෂ්ඨයට ආවට පස්සේ ගහන හැටි අකුණු විදුලි වේගෙට වැඩි වැඩි. ඒක නිසා මෙන්න මේ දැක්මට බුදුචාන්ස් කියනවා ජානතෝ භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ. මහණි මේ සර්බෛස දැකපු මිනිහා දන්න මිනිහට දුක ඉන්නේ නැහැ. නොදැක්ක මිනිහට නොදන්න මිනිහ ගැන මම වග කියන්නේ නැහැ. ඒ නිසා මේක දන්නේ නැහැ මට තේරුන්නේ නැහැ. ඉව වැඩක් නැහැ සර්පයාට. ඉනිසා අපි ගොඩක් භාවනා කරලා අන්තිම තීරුවේ නැත්නම් අන්තිම අවධාන semi final game එකේදී තමයි හම්බ වෙන්නේ මේ චේතනා පහළ වෙන හැටි. අන්නේ පහළ වෙන චේතනා එනකොට සබ්බේ සංඛාරන්ත සියලු චේතනාවන් දුකයි සියලු චේතනාවන් අනිත්‍යයි කියලා චේතනා පහළ නොකර සිටීමට ප්‍රධාන වශයෙන්ම බාධා කරන විඥානය. ඒකදී මෙන්න මෙහෙම කතාවක් කොතාගෙන ඉනවා සර්වචන්නාංශී ඒ චූලසුඤ්ඤත සූත්‍රයේ උන්වහන්සේ සඳහන් කරනවා දිග කතාවක් තියෙන කෙටියෙන් කියනවනම් අපි ගිහි අතහැරලා මේ වගේ දනකට ආවා. ආවට පස්සේ හිතේ ඉතින් ගොඩක් කොච්චර කෙරුවක්වත් අර ගෙවල් දොර කුණු කන්දල් ඔළුවේ තියෙනවනේ. ඒ නිසා අපිට මෙතන විවේක වෙන්නේ නැහනේ. ඒ නිසා මෙතන ආවට පස්සේ කියනවා විවේක වෙන්න නම් සාර්ථකත්වයේ සඳහා රූප කර්මත්තානට හිත දාන්න. ඉන්නේ ඉරියව බලන්න. මම දක්න බලන්න ආශස් ප්‍රසාසය බලන්න. දුන්ද පෙරපින් කරපු දක්ෂ කෙනෙකුට පුළුවන් උනායි කියලා හිතමු. ආශස් ප්‍රසාසය හිත තියන්න, ආනපාන හිත තියන්න. නැත්නම් මම දක්න ඒකට යාට gedural dural saha ඒ කල්පනා නැහැ. දැන් රූප කර්මත්තාන ඉන්නවා. ඉන්නකොට ගුරුවරයා කියනවා, "ඔකේ විස්තර බලන්න, දිගටම හිත පවත්තන්න. පවත්තලා මේක මේ මොකද වෙන්නේ බලන්න මේ ආශස් ප්‍රසාසය දිගින් දිගට" මොද වෙන්නේ බලන්න මේ වම දකුණ දිගින් දිකට. එතකොට ඒක හොඳට මේ වෙනස දැක ගන්නා සුළු විදියට බලාන ගියොත් අර පේන පටන් ගන්නවා ආනාපානට නිසින්ින්ද වෙන්න දුන්නොත් එයා තැම්පත් වෙනවා. සක්මණෙත් නිසින්ින්ද යන්න දුන්නොත් අපි කිව්වොත් ඒ මානායාසයෙන් සක්මණ යන්න ගියොත් බොහෝම තැම්පත් වීමක් එනවා. මේ තැම්පත් වීම උනාට පස්සේ අර පෙතේරෙනවා ආස්වාද ප්‍රසවාස තනායාසයෙන් යනවා. වම දකුණ තනායාසයෙන් යනවා. තමයි ලොකු විවේකයක් ලොකු හිස්තනක් එවෙන්තන් ආසත් ප්‍රසවාසී අපි වචනෙන් කියන නොදෙනිය යන පටන් ගන්න. නොදෙනිය ගියාට පස්සේ දැන් ඔන්න රූපය රූපේ ගිවන් වෙලා අපි අරූපේ පැත්තට ගියයි කියලා අපි තාවකාලිකව හිතාගමු. දැන් රූපේ කියන්නේ මෙතෙක් කල භාවනා කරපු ආරමුණ ආරම්භණය නැහැ. සතිය තියෙනවා. ඒක තාමත්ම සූක්ෂම අවස්ථාවක්. මොකද අපි මෙතෙක් කල භාවනා කරේ අසතිය අරමුණක් ඇතුව දැන් ඒ අරමුණ භාවනා කරන අතරවාරදීම අරමුණ එයා විසින්ම ගෙවිලා අයින් වෙනවා. එතකොට සතියක් හිටිනවා අරූපේ. පෙන්නන දෙයක් නැහැ. නමුත් අන්දමන්ද නැහැ. යා හොඳට දන්නවා මේ ගෙවි රූපේ ගියා. ආනපන ගියා. නැත්නම් පිම්බි මැකිලිම ගියා. ඒත් මගේ කය හේම අයිස්සුනා වගේ. එහෙම නැත්නම් ගල් වුණා වගේ හේම තියෙනවා. සමහරට විනාඩි 45 50 හිටියෝ. සමහරට තප්පර දෙක තුන හිටිනවා. ඊට පස්සේ උන ආයෙසරයක් ආස්වාස්වාස ඇවිල්ලා සද්දයක් නිසා හෝ වේදනාවක් නිසා ආයෙ එළියට එනවා. හිත එළියට එනවා. තමහට ඒකට හරියට ගැස්සෙනවා. ඒ පුරුදු කරාට පස්සේ කිච්චර ගාණක් නැහැ. දැන් මේක වර්තාගත කරන යෝගාවචරයක් ගැන අපි හිතලා ඒ යෝගාවචරයෙන් අහන්න පුළුවන් තම මේ භාවනා සතිය වැඩෙනකොට ගොරෝසු අරමුණ තියෙන වෙලාවත් බහන හොඳට යන්නේ සතිය හොඳට තියෙන්නේ නැත්නම් අරමුණ සියුම් වේගන යනකොටද සතිය හොඳයි කියන්න පුළුවන් නැත්නම් අරමුණ කිසිවක් වෙන්නේ නැති වෙලාවේද සතිය හොඳයි තියෙන්නේ කියලා කිව්වොත් යෝගාවචර කියනවා මන්නම් තාම කියන්න බෑ මං එක බලන්නේ ආයෙන අනිදාස භාවනා කරන බලන්න සතිය හොඳ කාර්යක්ෂම තියෙන්නේ ගොරෝසු අරමුණ තියෙනකොටද සතිය හොඳට කාර්යක්ෂම වෙන්නේ අරමුණ ගෙවන් වෙද්දිත් අතනෑර බලනකොටද නැත්තම් සත්‍ය උන්තරම කාර්යක්ෂම වෙන්නේ කිසිම අරමුණක් නැතුව තිත්ටි සත්ව කැඩෙන්නේ නැතුව සත්‍ය කැඩෙන්නේ නැතුව ඉන්නේ කිව්වොත් කිසිම වෙලාවක ස්ථිර උත්තරයක් නැහැ. එක එකන එක එක මත දරන කෙනෙක් කියන්න පුළුවන් අරමුණක් තියෙනක ලේසි ගොරෝසුට මට සත්‍ය පිටවන්න පුළුවන්.
තව කෙනෙක් කියන්න පුළුවන් අරමුණ සියුම් වෙනවා මම දක දක ඉන්නවා. ඒ නිසා සතිය විපරිණාමයක් සිදු වෙනවා. අරමුණ සියුම් වුණත් නම් සතිය පාත්තන්න පුළුවන්. හැබැයි නැති වුණාට පස්සේ මම බය හිතෙනවා මට. මට අසරණ හිතෙනවා මට සැක හිතෙනවා කියලා කියන්න ඉඩ තියෙනවා. ඉතින් ඒකට උපමාවක් වශයෙන් දුන්නොත් එහෙම බයිසිකලයක් පදින්න පුරුදු වෙන මිනිස්සයා ඌ අත් දෙකින්ම හැන්ඩල් දෙක අල්ලගෙන තව කෙනෙකුත් උදව් වෙන ඉතල ඉතල බයිසිකලයක බැලන්ස් කරන්න හදනේ. එළයි හැන්ඩල් එක අල්ලන්නේ දඬු කරලමනේ. අරවන්න බැරි වෙන්නේ දඬු කරලමනේ අල්ලන්නේ පිටිපස්සේ දින්දදී කොහොම කොහරි නලියනවා නලියලා අපි හිතමු මෙයා දෙවන්නේක් නැතුව බයිසිකලයක පදින්න පුරුදු නැයි කියලා. පුරුදු වෙනකොට අත් දෙකින්ම අල්ලගන්නේ පදින්නේ. ටිකක් කල් පදිනකොට යාට පුළුවන්න්නේ තනිය අතට ඇරලා පදින්න. මේක දක්ෂකමක්ද අදක්ෂකමක්ද? පොලිස් කාර්යයක් කිව්වොත් නම් කියවේ අදක්ෂකමක් කියලා. හැබැයි සෙල්ලක්කාරයෙක්ගෙන් ඇහුවා කියවේ දක්ෂකමක් කියලා. අත් දෙකකින් බයිසිකලේ පැදවේ කදන් සිගරට් එක අපි යනවා බයිසිකලේ පැදගෙන ඒක අතයි පාවිච්චි කරන්නේ. ඒ වෙනත් තව උට වෙන මොන හරි කරගෙන යන්න පුළුවන්. දැන් මෙහෙම මෙහෙම ගිහිල්ලා මෝට හිතුණයි කියලා හිතුව මේ අතත් අතාරින්නේ. දැක්ලා තියෙනවා මේ බයිසිකල් පදින අත් දෙකම අතහැරලා. ඉතින් ඒක දක්ෂකමක්ද යක්ෂකමක්ද? කෙනෙක් කියන බුලේ යක්ෂ වැඩක් එහෙම කොහෙද කරන්නේ බයිසිකල් බෑ. ඌට ඕනේ නම් ඒක දක්ෂ කරන්නේ. ඉතින් මෙතන බුදුහාමුදුරුවෝ මේ යක්ෂකම පිළිගනිද දක්ෂකම පිළිගනිද කියලා බැලුවොත් ඔය කවුරුත් විශ්වාස කරන එකක් නෑ. අත් දෙකම අතහැරලා බයිසිකල් පදින්න බැරි කාට භාවනා රූප ලෝකෙට යන්න බෑ. අරමුණ දිගේ භාවනා කරලා කරලා අරමුණ ගිවෙන්න ඇරලා අරමුණ නැතුව බයිසිකලේ වට ගන්න තු වෙන වගේ සතිය වාත් ගන්න පුළුවන් නම් ඒක මේ ලෝකෙදී කළ හැකි සමතුලිත தත්වයක් බව බුදු දානහන්සේ පිළිගන්නවා. මේ කාම ලෝකේ ඉන්න ගමන් රූප ලෝකේ ඉන්නවා කියන එක තමයි අරමුණක හිත පවත්තලා කාම ලෝකෙට හිත යන්න දෙන්නේ නැතුව නඩත්තු කරනවා. ඊට පස්සේ රූප ලෝකේ ගෙවන් කරාට පස්සේ අරූප ලෝකෙට ගියට පස්සේ ඒ වාගේම සමතුලිතතාවයක් තියෙනවා. මොකක්වත් අරමුණක් නැහැ. ඒත් යෝගාවචරණ තේිනවා ආපු පාරේ එකලස සමතුලිතතාවයේ සතිය සමාධිය කැඩලා නැහැ. මේ තුනම අදක මිනිහා විතරයි manussකම දන්නේ කියලා බුදුහාමුදුරු කියනවා. කාම ලෝකේ දන්න මිනිස්සු නම් ඉන්න ඕනේ තරම්. ඊට පස්සේ කාම ලෝකෙන් අයින් වෙලා ඉල්ල රූප කර්මස්ථානයක විතරක්ම හිත තියාගෙන කාම ලෝකේ කිසිම ජග් ගහන්න නැතුව කාම රූප ලෝකේ විතරක් ආස්වාද ප්‍රසාසෙ විතර එක දිගට විනාඩි 10 15 නැත්නම් ආස්වාද ප්‍රසාස 10 15 රැලි බලන කිනා ඉන්න එකට කියනවා මට තේරෙන දාට රූප ලෝකේ ඉන්නේ. ඊට පස්සේ කාම ලෝකෙත් එක්ක ඉන්න බෑ. කාම ලෝකේ අතර නිසා රූප ලෝකෙට යනවා. දැන් මේක දිහාත් නිවි ඇහිල්ල කරගෙන යනකොට මේ රූප ලෝකෙත් ඉවෙන. එතකොට යාට හම් වෙනවා සමතුලිත භාවයක් අරූප ලෝක ස්වභාවය. ඉතින් මේ තුنين කොයි එකද හොඳ කියලා ගත්තොත් බුදුජානනා චේක අපිට විවුර්ත මාත්‍රකාවක් විදිහට තියලා තියෙනවා. ඉතින් මම මේක එක දවසක් ඇලන් මැචරාම ගිවිලාදී විස්තර කරාට පස්සේ ඒක නෝන කෙනෙක්ව සෝහන්ස මොනවත්ක්ම නැති එක ඉතින් හොඳ මේකදී ඔ කාටව කියලා දෙන්න ඕනද කියලා අහනවා. අරුණක් නැතුව පවත්තන එක හොඳ මේක. ඉතින් මං කෝ හරි දැන් ඔයා වුණ අදහස ඉදිරිපත් කරා. ගොරෝසු එකක් නෙමෙයි සියුම් එකක් නෙමෙයි අරමුණ මොකක්වත් නැතුව ඉතාලම සියුම් නැත්නම් අරමුණ නැතුව පවත්වන එක හොඳයි කියලා. දැන් මේක හොඳ නම් නැත්නම් අපි හිතසුව පිනිස වෙනවා නම් මෙහෙම අත්දකපු කෙනාට පහුවෙන්ද ඒක නොලැබිච්චාම දුකක් එනවනේ. එතකොට මොකද්ද කියන්නේ? මේක සර්වසුභවාදීද? මේ මොකක්වත්ම නැතික හොඳයි කියන එක අපි පිළිගත්තයි යම් පිළියන්නේ නැහැ. දැන් ඊට මට දැන් මේක පුළුවන්. මට අන් හෙටත් යනවා කියලා ගියා. හම්බුනේ නැහැ. ඒක පශ්චත්තාප වෙනවා. ආයෙත් කොට අලුත් කෙලෙසයක්. මේ කෙලෙසේ භාවනාවෙන් අපේ රන්නේ. එහෙමනම් ස්වාමීන් වහන්සේ කියන්නේ අරමුණ තියෙනකෝ හොඳයි කියලා මං ගෝ මං එහෙම කිව්වේ නැහැ. අරමුණ තියනවට වැඩිය අරමුණ සියුම් වෙන්න ඕනේ. සියුම් වෙලා ඊටත් වැඩිය අතිසූක්ෂම වෙනවයි කියන එකට එක එකනා දෙන මති මත අන්තරාදීන් අපි දෙන්නේ සමාන නැහැ. භාවනා අධ්‍යක්ෂකම ලැබුණත් මේ හරියටම ප්‍රතිපදාව ගිහිල් ලැබුණත් බුදුහාමතුගේ මතේ මොක වුණත් අපි සමහර වෙලාවට මේ අරමුණ නැතිකමට පාළු ගතිය, කම්මැලි ගතිය, නිදිමත ගතිය කියලා ප්‍රතික්ෂේප කරනවා. අරමුණ තියෙන එකට රසවත් වෙනවා. අනේ හොඳයි දැන් මට සතිය තියෙන බවට දැනගන්න පුළුවන් කියලා කියනවා. සමහර කෙනෙක් අරමුණ ගෙවන් වෙන එක හොඳයි කියලා. මේ තුනෙන් කොයි එක ආවත් අපි මේ ක්‍රමයෙන් ගෙනියන්න හදන හිත ආකාසානං ඡායත නැතන් කිසිත් නැති
පඨවි ආපෝ තේජෝ වායෝ නැති ආකාසානං ඡායත නැති නම කින අරූප ධානයකට යන්න හදන ධ්‍යාන මට්ටමක් නන් නෙවෙයි ධ්‍යාන කියන්නේ තෝකම තමයි මට හිතේන තාලට යා ස්පර්ශ කරනවා අනිමිත්ත සතිය සහ අනිමිත්ත සමාධිය නිමිත්තක් නැහැ අනාරම්මණයක් ආරම්මණයක් නැහැ මෙන්න මේකේ පටල වුණාට පස්සේ එයාට බුදුජාන් වහන්සේ සඳහන් කළා තියෙනවා කවදාකවත් අනිමිත්තේ ඉන්නකොට අනිමිත්තේ ඉන්න බව දැනගන්න බෑ කියලා. ඒ මොකද අපි හැමදේම දැනගන්නේ නිමිත්තට සාපේක්ෂව. ඒක නිසා නින්දට ගිය මිනිහෙකුට කවදාකවත් දැනගන්න බෑ නින්ද ඉන්නවයි කියලා. ඒක ඉතින් අපි දන්න දෙයක් නේ. මේක බොහොම සමානයි මේකට. නමුත් බුදුජාන් වහන්සේ සඳහන් කරන මේක ඉඳලා ගැස්සිලා අවදි වුණාට පස්සේ අඩේ මන්ද මිච්චල ඉඳලා තියෙන මොකියවත් නෙවෙයිනේ කියන එක තර්ක ඥානෙට අහු වෙනවා. එතකොට ඒක ගිහිල්ලා ඉවරයි. මම නැවතත් කියනවා මේ වගේ යම් කිසි වෙලාවක ඒ වගේ තැම්පත්තට ගියාට පස්සේ එක පාට සද්දයක් ඇහිලා එක පාට මොන හරි වෙලාව යන්න නැගිටිනවා. නැගිටිනකොට ගැස්සෙනවා. ගැස්සෙනකොටම මේටි ඉස්සෙල්ලා යමක් නොතිබිච්ච බව තර්කාන් රූපව සාපේක්ෂව ණය විපස්සනාට අහු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන දැන් ඉන්නේ නිමිත්තක දැන් ඉන්නේ ගොරෝසු තැනක. දැන් තියෙන්නේ කියන්න පුළුවන් තැනක. දැන් ඉන්නේ දන්න කියන තැනක. හැබැයි ඉස්සෙල්ලා ඉඳලා තියෙන්නේ කියන්න බැරි දන්නේ නැති තැනක. අන්න මේ වගේ ඉන්න වෙලාවක බුදුහාමුදුර අපිට කියන ජපමන්ත්‍රයක් මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ ජපමන්ත්‍රේ මතුරුපාලා. මොකද්ද ජපමන්ත්‍රේ? ඊතං සන්තං ඊතං පනීතං යදිදං උපේක්ඛා. මේ ශාන්තය, මේ ප්‍රණීතය එනම් උපේක්ෂාවර තිබිච්ච එක. මේ දැන් තියෙන අරමුණ නෙවෙයි. නමුත් මේ දැන් තියෙන අරමුණට එන්නේ නැතුව අරක දැනගන්න බෑ. අරක ඉන්නකොට අරක දැනගන්න බෑ. ඒක නිසා මෙන්න මේ දෙකේදී මේ හිස්තැනක ඉන්නකොට හිස්තැන දැනගන්න බැරි ගතිය අපි ජය ගන්න වෙන්නේ ආය කලබල වෙච්ච වෙලාවේ මං ඉඳලා තියෙන හිස්තැනක කියලා දැනගන්න බුදුහාමුදුර අපිට පුංචි උපමානයක් දෙනවා. නින්ද දැනගන්න බෑ. අවදි වුණාට පස්සේ කීතයි මම මේ දෙකල් රූප බලලා නැහැ, ශබ්ද අහලා නැහැ, ගන්ධ රස පහස විඳලා නැහැ. ලුකුම සාන්තියක් විඳලා තියෙනවා. නමුත් සාන්තිය ඉනකොට සාන්තිය ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ නැගිට්ටට පස්සේ. අන්නේ නැගිට්ටට පස්සේ ඒක නා හිතුවත් අනේ මේ තිබිච්ච සාන්ත සුන්දර නැත්තම් ප්‍රණීත තත්ත්වය හොඳයි, උපේක්ෂාව හොඳයි කියලා. ඒකට යන්න දෙන්නේ නැත්තේ විඥාණං ඡායතනෙ. විඥාණය කැමති නැහැ. ඒකේ ඉන්නා දකින්න එයාට ඕනේ එයාගේ අධිරාජ්‍ය පිටින් එයාට ඕනේ රූප ලෝකෙ. ඒ නිසා අරූප ලෝකෙට ගියාට එයා ඇදලා දාගන්න හදනවා. ආයශරයක් මොනවාරි බලන එක හොඳයි, මොනවාරි අහන එක හොඳයි, කියන්න පුළුවන් තියෙන එක හොඳයි, අරමුණක් තියෙන එක හොඳයි කියලා. ඒ පූර්ණ හිස්තන බය, සැකය, අනිශ්චිත භාවය, අනාරක්ෂාව සලසන්න විඥානයේ දහං ගැට සේරම දාන. එතන කිසිම ඝර්ෂණයක් නැහැ, එතන කිසිම කෙලෙෂයක් නැහැ, එතන කිසිම හැලහැප්පීමක් නැහැ. හැබැයි කියන්න බෑ. විඳින්න බෑ. විඥාණයට කිසිම අධිකාරී ශක්තියක් නැහැ ඒකේ. ඒ නිසා විඥාණය තමයි ඔය සුද්ධගේ ක්‍රමේ ස්ප්ලිට් ඇන් රූල් කියන විදිහට ඇති නැති දෙක අතර වෙනසක් ඇති කරලා ඇති පැත්තට අදින ගතිය තමයි විඥාණයේ පරම කෘත්‍යය. ඒක ඇති පැත්ත වෙන විදිහට තේරෙන්නේ නැහැ. එයාට සංසන්දනය කරන්න දෙයක් නැහැනේ. බුදුජානනාංශ අපි ගිනින ප්‍රතිපදාවෙන් නැති තැනට. ඊළඟ පෙන්නනවා ඒකට ඔබ අකමැත්තක් තියෙනවා බලපං. බයක් තියෙනවා බලපං. අනිශ්චිතතාවයක් තියෙනවා බලපං. සැකයක් තියෙනවා බලපං. මෙන්න මේ සැකේ අනිශ්චිතතාවේ තමයි විඥාණය ඇති කරන්නේ. මොකද මේ කිසිවක් නැති තැන විඥාණයට අධිකාරී ශක්තියක් නැහැ. විඥාණයට පැවැත්මක් නැහැ. විඥාණයට ආහාර නැහැ. විඥාණයට පොහොර නැහැ. ඒක නිසා පුළුවන් නම් ඒ විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නැති, වැත ගැනීමක් නැති මේ தત્ත්වේ නැවත නැවත ඇති කරලා විඥාණයට අභියෝග කරන්න කියනවා. ඔබ කොච්චර ඔය හොරමුලල් දාගෙන මොන රහස් සංවිධානය කෙරුවත් ඔබ දැන් කොටු වෙලා ඉන්නේ කියලා. විඥාණය කොටු කරන්න කියනවා. අර හිස්තැන්න කියලා ඒකත් සමතුලිත, එහෙම නැත්නම් පවතින්න පුළුවන් සමබර භාවයක් ඇතන තියෙනවා. විඥාණය පුළුවන් තරම් උත්සාහ කරන එක අසමබර නොගැලපෙන අපිට ඇති දෙයක් නැති විදිහට පැත්තර කරන්න. අර බුදුජනක පැත්තකින් කරන්නේ නැහැ. ඒක නෙවෙයි නිවන. නමුත් විඥාණය නටන නාඩගම. විඥානෝඩ බය උපදවන හැටි, සැක උපදවන හැටි, අනිශ්චිත භය උපදවන හැටි පින්නන්න විඥාණයට පින්නපන්. විඥාණයේ නීතිය අහන්නේ නැති,
විඥානේ න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක් ප්‍රතිපදාවෙන් පෙන්නවා. පෙන්නන්න විඥානේ දහංගයට දානවා පුළුවන් තරම්. ඔකම හිටියර කිසි සැපක් නැහෙනේ. නිකම්ම නිකන් ඉන්නවා විතරනේ. ඉතින් ඒ නිසා උපමාව කතාවකට කියනවා අවුරුදු 120ක් විතර ගිය ලොක්කෙක් හම්බුණාලු මුද්ද තරුණ වයසින ගැටෙක්. ඉතින් ගැටයා කිව්වලු මම මේ වෙනකොටත් මට ඒජ් හැදිලා තියෙන්නේ. මට මේ වෙනකොටත් මම හිරේ වැටලා තියෙනවා. මේ වෙනකොටත් මම හොරකම් කරලා තියෙනවා. අතුම් මරලා තියෙනවා හොරකම් කරලා තියෙනවා. මම කොයි වෙලාවෙ මැරෙලා ඉඳන් නැහැ. ඔක්කොම ජීවිතේ කාබාසිනිය කරලා තියෙන්නේ කරන්න තියෙන දෙල්ලන් ටික ඔක්කොම කෙරුවයිද. ඉතින් නාගයා කිව්වලු "නෝ බලවම් පුතා මම අවුරුදු 120ක් ඉඳලා තියෙනවා. කවදාකවත් සිගරට් එකක් බීලා නැහැ. මං කවදාකවත් මත්පැන් බීලා නැහැ. මං කාමීච්ඡාචාරය කරලා නැහැ. මං කවදාත් ඕන නැති පාටි වලට ගියේ නැහැ." ලොක්කා කිව්වා "එතකොට පොඩි එකා කියනවා ඉතින් මම 120ක් ඉඳලා තිය වැඩක් තියෙනවායි කිව්වලු ඕම. ඉන්නවනම් කන්න බොන්නේ බෑ." ඒක තමයි රටේ නීති. ඒක තමයි විඥානයේ කතාව. ඒ මොනවත් නැති අනිමිච්ච සමාධියක් තියනවනම් අල්ලන්න කියන දෙයක් නැත්නම් මොකට යෝග? නිකන් නිකන් බතල හොද්දත් එක්ක බත් කනවා වගේ. උගට දාවංගු මොලකට ටිකක්. Google Maps කැල්ලා. විඥානයේ දෙනවා පුදුමාකාර ඔපිනියන්. ඔන්න ওই ටිකටයි අපි පෞරුෂත්වයේ කියලා තියන්නේ. ඔන්න ඕකට තමයි අපි මගේ රුචිචාචකම් කියලා තියන්නේ. ඕක තමයි අපි කර්මයෙන් එනව දායාදේ. ඉතින් ඉන්සාර පිරිසිදු කොට එනකොට විඥාණයට වෙන්නේ නිකන් අයිස්සට දාපු නැති සරුවත් නැති වතුර වුණා. ඊටදී කොච්චර හොඳද අයිස්සට දාපු සරුවත්. නිකන් වතුර වීපුවම නිකන්ම නිකන්. ඒක නිසා අපි මේක උපමට්ටම් කරන්න හදනවා. කසයට දාපු අයිස් සරුවත් එක හොඳයි වතුර එකට වැඩි. ඉතින් මේ විඥාණය නැත්නම් ආකාසානංචයත නිකම් නිකන් වතුර වගේ. ඒක කතායට දාපු අයිසරුවත් කරන්න හදන චේතනාව තමයි මනෝ සංචේතනාතන කියලා කියනවා. ඒක පිටිපස්සේ විඥානේ ඉන්නවා. එයාට බලාධිකාරිය පවත්න්න බැරි තැනක එයා පුදුමාකාර ඔපිනියන් දෙනවා. පුදුමාකාර අපිව අවුස්සනවා. අපිව මෙහෙවනවා. හැබැයි මෙහෙවීම සඳහා උපකරණයේ විදිහට පාවිච්චි කරන චේතනාව. අපි හිතනවා චේතනාව ඉතින් නිකං වතුර වුණාට වැඩිය කතායට දාපු අයිසරුවත් හොඳනේ. නමුත් ඩයබටික්ස් තියෙනවනම් පොඩ්ඩක් අප්සෙට්. ඒ නිසා බෞද්ධයා කැමති වෙයිද තේරවාද භාවනා කරන කෙනා කැමති වෙයිද? අර ඒතං සන්තං ඒතං පණීදා යදිසං උපේක්ඛා කියලා අර තමන්ට බුද්ධියක් කරගන්න බැරි වුණත් මොනවාක්වත් නොදැනෙන තැනකට ගිහිල්ලා ඒකට නැවත නැවත යෑම සඳහා නැවතත් අරමුණක් මතුනොත් ඒක මත භාවනා කරලා නැවතත් එතෙන්ට යන්න පුළුවන් තත්වයට නැවත නැවත හිත යොදවන ගතිය භාවිත බහුලීකරන ගතිය මොකක් කියලා උනන්දු කරවන්නද කියලා හිතන්නේ. කතහැර දාපු අයිස්සරුවොත් නම් කෑගහ විකුණන්න පුළුවන්. වතුර විකුණන්න බෑ. කවුරුත් ගන්නෑ. කවුරුත් කිව්වොත් එහෙම බලවා ඉලන්දාරියා මං අවුරුදු 120ක් ඇඳලා තිනවා. සිගරට් එකක්වත් බීලා නෑ. මත්පැන් පාවිච්චි කළත් නෑ. ෆිෂින් ගිහිල්ලත් නෑ. හන්ටින් ගිහිල්ලත් නෑ. කාමීත්‍යචාරය කරෙත් නැහැ. දැන් බලපන් අවුරුදු 18 වෙනකොට මේ සීරම කළා නැති පොඩි එකා අහනවා ලොක්කගෙන්. මාම ඉති ඔක්කොම කරන්නේ නැතුව මොකද්ද ඉඳලා ඇති වැඩේ 120ක්. බෞද්ධයා කියන්නේ අන්න එයාට තමයි. අපි මේ කරන පිංකම් අපි මේ කරන සීරම අර නිකම්ම නිකන් තියෙන එක බාල්දු කරගෙන හැල්ලු කරගෙන මොනවා හරි කරන්න ආද. අනිකන් ඉඳෙපා කොහොම කොහොම හරි ගාපල්ලාවක් පෙස්සන් කියලා. උදේල හඳ වෙනකම් මනෝ සංචේතන පාල කරනවා. කවදා හරි මේක දැක්කොත් අම් දකින්න නම් බෑ. ඒක පැහැදිලිවම පුද්ගලිකව දකින්න බෑ. බුදුන්ගේ ඇදහිල්ල මත, ධර්මයේ ඇදහිල්ල මත, සංඝයා ඇදහිල්ල මත දැක්කොත් මෙච්චර පිරිසුදු කරප මේ පෑදිදියට බොරදිය දාන්න කොච්චර මනෝ සංචේතන එනවද? මේ අනාකූල ප්‍රවාහයේ ආකූල කරන්ඩ අපි මොන්න තරම් සාහිත්‍ය වශයෙන් කතා කරනවද? උපමට්ටම් කරන්න හදනවා. ඒ හැම උපමට්ටමක්ම සංස්කාර වෙනවා, කර්ම වඩපත් වෙනවා. ඊට පස්සේ ගෙවන්න වෙන නිසා මේ පිරිසුදු වෙච්ච එකට පිරිසුදු වෙන්න දීපන්, බුදිය ගන්න කොටියට බුදිය ගන්නට අරපන් කියලා බුදුහාමුදුරුවෝ කිව්වම කවුරුත් කැමති නැහැ. කවුරුරි කියන්නේ නැහැ නිකන් එන්නවා මොනවා හරි කරන්න කියලා. ඒ කරන හැම දෙයක්ම සංස්කාර නම්, ඒ හැම දෙයකම කර්ම රැස් වෙනවා නම්, ඒ හැම කේම සංසාරේ දික්වීමක් සිද්ධ වෙන නිසා අපි උපක්‍රමයෙන් ඒක තනවාඩාගෙන
මණ්ඩි බස්සවගෙන ඒක උනාට පස්සේ උපයාගත්ත මේ නො මොනක්වත් නොදෙනෙන වගේ කියන தත්ත්වය ආරසා කිරීමයි අපහසු. උපේනවා කියන එකත් ඔක්කොටම බෑ. ඒක ඉච්චර ලේසි වැඩක් නෙවෙයි. නමුත් අද කමටහන් සුද්ධ කරනට ආදනේ ඕනෙම දවසක ඉලාදීනේ උපයාගත්ත දේ රකින්න තමයි තේරෙන්නේ අපි ඒක හැඩ වැඩ දාන්න හදන. ආලවට්ටම් කරන්න හදනවා වෙනස් කරන්න හදනවා හැම වෙලාවෙම නිකන් වතුර බොනකට වැඩිය කසායට දාපු අයිස්සරවත් ඉල්ලනවා. ඒ කරන හැම එකකින්ම පිරිසුදු වතුරක තියෙන පිවිතුරුකම නැති වෙනවා. මුචික නිසා මේ විඥාණය අපට දෙන ලනුව එහෙම නැත්නම් විඥාණය කරන මේ ප්‍රයෝගය මේ ප්‍රෝඩාව බුදුහාමුදුරුවෝ කියනවා මට අල්ලලා දෙන්න බෑ. මම ඔබට ක්‍රමයේ කියලා දෙන්න ඔබ මල්ලපන්. දැන් අනිත් දිව්‍යවරුත් අහන්සලා කියනවා මම ඔබලව ගලවන්නම්. මාව අදාගනින් මම ඔබලව ගලවන්නම්. බුදුන් කියනවා ගැලවිල්ලක් කරන්න බෑ. මම ඔබලට කියලා දෙන්න ඔබ වෙහිම ඔබේ වලිගය හපාන රිදෙනවා රිදෙනවා කියන හැටි. වලිගය හපන්න දෙයිටපන්. පිරිසුදු කෙරුවට පස්සේ ඒ විඥාන ස්රෝතයට එහෙම නැත්නම් ඒ භාවනාවට හිම තියෙන්න අරපන් ඕක උපමට්ටම් දාන්න නැතුව. ඉතින් ඒ සඳහා කවුරු රැවොත් දැන් මම මොකද්ද සාංශ කරන්න ඕන කියලා ඉතින් කියන්න තියෙන්නේ නිකන් හිටපන් කියන එක නේ කියන්නේ. ඉතින් කට්ටි එසනවා මේ මයිත් එක තරහ වෙලා ස්වාමීන් වහන්සේ නිකන් හිටපන් කියලා. සුම්මයිරි කාටක්වත් තේරෙන්නේ නැහැ මේක භාවනා කර්මස්ථාන සුද්ධ කිරීම. සුම්ම කියලා කියන්නේ ශුන්‍ය කියන වචනේ දාගන්නකෝ. නඩත්තු කරගන්න මේ ඇති කරගත්ත ශුන්‍ය භාවයටපත් කරපෙක ටික වේලාවක් පවන දිගටම නම් ඉන්න බෑ. ඒක ඇත්ත. ටික වේලාවක් පවත්තන්න යනකොට තේරෙයි ඒත් කෙලින්ම විඥානෙත් නෙමෙයි අපි කතා කරන්නේ චේතනාවලට. ඒක කරගෙන කරගෙන යනකොට විඥානේ ක්ෂය වෙන්න පටන් ගන්නවා. ක්ෂය රෝගය හැදිච්ච කෙනෙක් වගේ. වැය වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි අන්තිමට එයාට ඉන්ජෙක්ෂන් දෙන්න පටන් ගන්නවා. එයාට ශස්ත්‍රජන් දෙන්න පටන් ගන්නවා. එයාට උපස්ථාන කරන්න පටන් ගන්නවා. අර මැරිලෑන්ඩ් හදන විඥානේට එහෙම නැත්නම් අපත්‍චිතිත බවට පත්වච්ච විඥානේට අපි ඉතින් ෆස්ට් ඒඩ් දීගෙන නටන්න හදනවා. බුදුජානක කියනවා අඩු කරගත්තෙත් ශිල්පෙන් ප්‍රතිපදාවෙන් කෙලෙස් අඩු කරන නිසා ඕකට මොකක්වත් වෙන්නේ නැහැ. ඔක දිහා බලාගෙන ඉඳ දැක්කට නොදැක්කා වගේ ඇහුනට නැහුනා වගේ දැනුනට නොදැනුනා වගේ ප්‍රඥාව තිබුණට මෝඩෙක් වගේ විඥානේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවි යන හැටි ක්ෂය වෙන හැටි සංස්කාර ක්ෂය වෙන හැටි සබ්බ සංඛාර සමතේදී බලාගෙන හිටියොත් ඒ දර්ශනයේ සුද්ධ වතේ විපස්සනා කියලා කියන්නේ. ඒ දර්ශනයේ පච්චනේ පරිසමාප්තාර්ථයෙන් යටි කරගත්ත එකලස දිගට පැවැත්වීම යමක් නොකිරීම හරහා උපරිම සුඛය ලබා ගැනීම සඳහා ක්‍රමයක් බුදුරජාණන් ශ්‍රී අපට උගන්වනවා. ඒකට මම යාට කරන්න දෙයක් නැහැ, මාන්නයට කරන්න දෙයක් නැහැ, තෘෂ්ණාවට කරන්න දෙයක් නැහැ, නොකිරීම හරහා ලබන දෙයක් නිසා නිතරංග ජයක් ලැබෙනවා. කවුරු පරද්දලා ගන්න දෙයක් නෙවෙයි නිතරංග ජයක් ලැබෙන නිසා අපිට කවුරුත් ඊර්ෂ්‍යා කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේ ටික තේරුම් ගන්නට අර මුලින් කියන ආහාර තේරුම් ගන්නවා. කබලින්කාර ආහාර, පස ආහාර, මනෝ සංචේතන ආහාර. එතකොට නම් මේ විඥාන පිළිබඳ කතා හරිම ගැඹුරුයි. ඒ වගේම හරිම රසවත්. ඉතින් අපි හුකව දෙනකොට එතෙන් දෙන්න බෑ. මේ වගේ නීවාසික වැඩමුළුක දවස් 6-7ක් එක දිගට ඉන්න බැරි නම් එක වරුවේ බණකට, පැයේ බණකට, භෝගාවක් යට එක තුනකට අපිට මෙතෙන් ටැන්ට අමාරු. බුදුජානනාචින කාලේ වෙලා තියෙනවා. නැන්ද අපි උත්සාහ කරනවා ටිකෙන් 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 ටික මේක පැන්තලක් කැපිලා කැපිලා ගෙවිලා යනවා වගේ, ඊටපන්දව පත්තු කරලා පත්තු කරලා ගෙවිලා යනවා වගේ. එතෙන්දි තමයි අපිට මේ විඥාන ආහාරය පිළිබඳව යම් ප්‍රමාණයකට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. අර පෞගේ දවස් ටිකේ කරපු බණට සහ භාවනාවට සාපේක්ෂව තමයි මේක අල්ලගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා ඒ සංසාර දුක දන්නා වූ සංසාර දුකෙන් ගැලවීමට කටයුතු කරන්නේ නැත්තඳ මේක මේ කරගෙන යන වැඩේ තවත් සැක නොඋපදවා තවත් අනිෂ්ටර බව උපදවන ගන්න නැතුව බය උපදවා ගන්න නැතුව ඉදිරියට යන්න සඳහා ධෛර්යයක් ශක්තියක් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.